ආනිසංස ලැබුණා නේද දැන්? ඔව් මම එකින් එක අහනවා කියන්න. දැන් ඔයා මොනවද පූජා කරේ සංඝයා උදෙසා කියලා මෙතන? ඔව්. චුට්ටයි ඉන්නේ. ඒකට ගොටාරිය කිව්වා සල්ලි දැන් ඉතින් මම යක්ෂණියත් අපි දහස් කරානේ. එයා කියන දේ දුව. මෙලියෙන් ටිකක් සයින් කරානේ. දැන් ඉතින් සතු වෙන්නේ. සතු වෙනෝනේ. ආයෙත් පාපිරු පුදු ගන්නවා කියලා දෙන්නේ නේද? ආයිබවන් හැමදෙනාටම අද විශේෂ සාකච්ඡාවකටයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ අපි අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන විෂය, එහෙම නැතිනම් කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව මුළුමහත් සමාජයේම අස්සක් මුල්ලක් නැර ක්‍රියාත්මක වන, ඒත් බොහෝ දෙනෙකුට එින් ගැලවෙන්නට බැරි වුණු, තවත් බොහෝ දෙනෙකු දැඩි පීඩාවට පත්වෙන, සහ අපේ අර අපේ වචනින් කිව්වොත් එහෙම මොකද්ද කරගන්නේ කියලා හිතාගන්නට බැරි විෂයපතයක් තමයි අද අපේ සාකච්ඡාවට බඳුන් කරන්නට යන විෂයපතය මාතෘකාව. අද අපි ඒ පිළිබඳව කතා කරන්නට ගෞරවයෙන් ආරාධනා කළේ සමාජ මාධ්‍ය තුලදී ඔබ බොහෝම ආදරය කරන, ඔබ හොඳින් දන්න සහ ඒ පිළිබඳව හසල දැනුමක් සහ ක්‍රියාකාරීත්වයක් පවතින ස්වාමීන් වහන්සේ නමකට. උන්වහන්සේ අපි හඳුන්වන්නේ වෙදහාමුදුරුවෝ කියලා. ඒ වගේම උන්වහන්සේ විශේෂයෙන්ම මේ කායික රෝගවලටත් මානසික රෝගවලටත් නොපෙනෙන බලවේගවලින් එල්ලවන රෝගවලටත් ප්‍රතිකර්ම කිරීමේ විශේෂ වූ ප්‍රාගුණ්‍යකින් හෙබි ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා අද දවසේදී අපි උන්වහන්සේට ආරාධනා කළා මේ විශේෂ සාකච්ඡාව තුළ ඔබේ අපේ ජීවිතයට බලපාන අමනුෂ්‍යයන්ගෙන් එල්ලවන නොපෙනෙන බලවේගවලින් එල්ලවන පීඩාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට අපේ ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්න අවසර අපේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නමින් අපි හැඳින්වුවොත් එහෙම මීගමුව කොච්චිකඩේ නිර්වාණ අරණ සෙනසුනේ අතිපූජනීය කොච්චිකඩේ සීලක්කන්ද ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මම කොහොම හඳුන්වන්නද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබ වහන්සේ විවිධ පැති ඔස්සේ විවිධ මාතෘකා ඇසුරේ කතා කරන්නටත් පුළුවන්, අනුශාසනා කරන්නටත් පුළුවන්. අනේ පසින් විශේෂයෙන්ම මේ එක පැත්තකින් කායික රෝගවලට ප්‍රතිකර්ම කරනවා, මානසික රෝගවලට ප්‍රතිකර්ම කරනවා, වැඩි දෙනාට දැඩි බලපෑමක් කියලා කරන නොපෙනෙන කොට්‍රාශවලින් නොපෙනෙන බලවේගවලින් එන දේවල් වලටත් ප්‍රතිකර්ම කරනවා. එතකොට මේ හැම දෙයක් එක්කම කටයුතු කරන නිසා සමාජයේ බොහෝ දෙනෙක් ඔබ වහන්සේ වෙතට එළඹෙනවා මේ පීඩාවන් නිසාම. අපි ස්වාමීන් වහන්ස අද අපි ඔබ වහන්සේට ආරාධනා කරන්නට බලාපොරොත්තු වුණේ මේ සාකච්ඡාවේදී අමනුෂ්‍යයන්ගෙන් එල්ලවන බලවේගවලට මොන වගේ ප්‍රතිකර්මද තිබෙන්නේ කියන කාරණේ කතා කරන්න. මේ කතා කරන අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ බොහොම සැප පහසු ජීවිතයක් ගත කරපු ස්වාමීන් වහන්සේ නම ගිහි කල. ඒ ගිහි කල විඳපු සැප සම්පත් සියල්ල අතහැරලා, තමන් වහන්සේ සතු සියලු දේවල් අතහැරලා, ඒ ධනස්කන්ධය වෙන්න පුළුවන්, උන්වහන්සේ සතු ඉඩම් කඩම් වෙන්න පුළුවන්, නිවාස වෙන්න පුළුවන්, මේ සියලු දේවල් අතහැරලා උන්වහන්සේ භික්ෂුත්වයට පත්වෙන්නේ, බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නම බවට පත්වන්නේ, ඒ තුළ සමාජයට ලොකු වටිනාකමක් ඇති අර්ථවත් වූ යමක් ලබා දීමේ අටියෙන්. අපි සවනස අපි එතනින් පොඩ්ඩක් පටංගම. ඔබ වහන්සේගේ ජීවිතය තුළ, ගිහි ජීවිතය තුළ ඔබ වහන්සේ බොහෝ දේවල් අතහැරපු ස්වාමීන් වහන්සේ නමක්. ඔව්, ඇත්තටම පෞද්ගලිකව මට ලැබිච්ච දායාදේ මගේ ඉඩකඩම්. මම ඒක බුද්ධ ශාසනයට පූජා කළා. පූජා කරලා, ඒ කියන්නේ මට ස්ථානයක් ලැබුණේ නැහැ මුලින් හෙව්වා. නමුත් ලැබුණ නැති නිසා මගේම පුද්ගලික ඉඩම මම ඒක සම්පූර්ණයෙන්ම 98%ක්ම අන්‍යාගම පරිසරයේ ඒ පුද්ගලිකෙදම පූජා කරා, සාසනයට පූජා කරලා දැන් ඒකේ තමයි මම මේ වෙදකම් කටයුතු කරන ඒවා, ඒ වගේම මේ ධර්ම දේශනා කරන ඒවා හැමදේම කරන්නේ ඒ ඉඩමේ. ඒ කියන්නේ නිර්වාණ අරණ පිහිටවන්නේ ඒ වෙනුවෙන්. ඔව්, ඒ වෙනුවෙන් මම ඒක කැප කරා, සාසනය වෙනුවෙන් පූජා කරා. ඉතින් ඒක දුර්ලභ අවස්ථාවක් නේ අපිට ලැබෙන. මේ මට හිතුණා සංසාරයේ මේ නොකල දෙයක් කරන්න ඕන කියලා. එහෙමයි. ඒ කියන්නේ තමන්ට ලැබෙන දේ සම්පූර්ණයෙන් මේ බුද්ධ ශාසනයේ දුර්ලභ නිසා මේ ශාසනයට පූජා කරලා එහි පිහිටලා මොන හරි මිනිසුන්ට යහපතක් කරන්න ඕන කියලා. එහෙම තමයි මම පටන් ගත්තේ. එතකොට දැන් ඔබ වහන්සේ කිව්වා අන්‍යාගමික පරිසරයක ඔබ වහන්සේ වැඩ ඉන්නේ කොච්චිකඩේ. කොච්චිකඩේ. කොච්චිකඩේ නිර්වාණාරණේ. නිර්වාණාරණට දිවා රාත්‍රියේ මිනිසුන් එන්න කැමැත්තෙන් ඉන්නවා. ඔව්.
නමුත් මම ඒක සීමා කරලා තියෙන්නේ මොකද මම මේ දේවල් ඉතාම අමාරුයි මේ වැඩ කරන්න. එහෙමයි. මෙතනට මගේ ස්ථානෙට ගොඩාක් දෙනෙක් එන්නේ හොඳ වෙන්නේ නැති ලෙඩ තියෙන කට්ටිය එන්නේ. ඒ වගේම බෙහෙත් කරලා 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 මොන බෙහෙත් කරත් අහන්නේ කොච්චර පරීක්ෂණ කරත් හොඳ වෙන්නේ මේ අහුවෙන්නේ නැහැ ලෙඩ. අන්න ඒ වගේ සහ මේ හිතා ගන්න බැරි විදිහට මේ අමනුෂ්‍ය බලපෑම නිසා පීඩාවට පත් වෙච්ච අය මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි කට්ටිය එන්නේ. එතකොට ඒ වගේ බැරෑරුම් ප්‍රශ්න එනකොට මගේ ඔළුව නිදහසේ තියාගන්න ඕන නිසා මම උදේවරුේ විතරයි මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ ලෙඩ බලන්නේ උදේවරුේ විතරයි. උදේවරුේ විතරයි. ඒකත් සමුදයි අඟහරුවාදයි පෝයයි නැතුව අනිත් දවස්වල තමයි. ඉතින් මම නම්බර් පහක්ම දීලා තියෙනවා ඒවට කතා කරලා එන්න කියලා. සීමා කරගෙන තමයි මම රෝගීන් බලන්නේ. මොකද මම තනියම මේ ඔළුව වෙහෙසනකොට මට අනිත් භාවනා කටයුතු කරගන්න මේ බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම ඔළුව නිදහසේ තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ. මොකද ගොඩාක් දෙනෙක් මේ අසන වෙලා ඉන්නවාද මේ රටේ බෞද්ධයෝ විතරක් නෙමෙයි නොයෙකුත් අන්‍යාගමික අය. එහෙමයි සනස. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද දැන් මේ අමනුෂ්‍යයන්ගෙන් එල්ලවන බලපෑම කිව්වහම මේක ලොකු වපසරියක විහිදී පැතිරී තිබෙන විෂයක්. මේ පිළිබඳව කතා කරනකොට භික්ෂූන් වහන්සේ මේ දේවල් පිළිබඳව යොමු වීම කොතෙක් හොඳද නැද්ද කියලා සමාජයේ මතයක් තිබෙනවා. අනිත් පසින් මේ දියුණු තාක්ෂණික ලෝකයේ අමනුෂ්‍යෝ මොන බොරු කතාදෝවා. ඔහොම කියන අය ඉන්නවා ස්වාමිනාහස. අපි බුද්ධ දේශනාව පදනම් කරගෙන මෙමු. අමනුෂ්‍යෝ කියන කොට්ටාශේ මොන වගේ කොට්ටාශියක්ද ස්වාමිනාහස? ඒක තමයි ඉස්සෙල්ලාම අපි ගන්න ඕන අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට අරගන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ විනය පිටකයේ කියවුත් එහෙම ගොඩක් දෙනෙක් මේ විනය පිටකය කියවලා නැහැ. විනය පිටකය කියවුවාම තේරෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්. කොටිම කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ යම් භික්ෂුවකට ඉනාවිස කැවුනොත් ඒ ඉනාවිස ඉවත් කරන්න නගුලේ මඩ අරගෙන හොදලා පෙරලා ඒ සියුම් වැලියක බොණ්ඩ කියලා. එතකොට බුදු කෙනෙක් එහෙම ඇයි කිව්වේ? උන්වහන්සේම දන්නවා මේ භික්ෂුන් වහන්සේලාගේ බඩේ මේ දේ ඇලෙනවා කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ඉනාවිසක් දුන්නාම මේක බුද්ධ කාලෙත් එහෙමයි අදත් එහෙමයි මේ ලෝකේ ඕක නැති වෙන්නේ අඳුර යාලුකේ වගේ කවදාවත් ওই දේවල් නැති වෙන්නේ නැහැ. ඒව තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ එදාට අදාළ සරල ප්‍රතිකාරයක් කිව්වා භික්ෂුන් වහන්සේලාට. එහෙමයි. එතකොට අද නගුලේ මඩ අරන් හොදලා පෙරලා බොණ්ඩ බැහැනේ. ඉතින් නොයෙකුත් විෂ වර්ග තියෙනවා. ඒ නිසා ඒකට උපක්‍රමශීලීව අපි බෙහෙත් හදලා ඒ කැවිච්ච ඉනා විෂ ඉවත් කරලා මේ රෝගීන්, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ සරණ ගියා එන්නේ. කවුරේ මිනිස්සු එන්නේ? මිනිස්සෙක්. එතන මානසිකව බලලා මෙතනට බෞද්ධ විතර අය දරින්නේ මේ මුස්ලිම් අය. එහෙම එකක් නැහැ. මෙතන මං ළඟට බොහෝ කතෝලික පිරිස එනවා. ඒ වගේම Hindu අය එනවා, දෙමළ අය එනවා. මේ ඒ වගේම බෞද්ධ අය එනවා. මට ඒක අදාළ නැහැ. කියන්නේ ආගම ප්‍රශ්නයක් නෑ මේ ලෙඩ. ප්‍රශ්නයක් නෑ. මනුෂ්‍යත්වයෙන් සලකලා හැමෝම එකලේ සලකලා ඒගොල්ලන්ගේ රෝගී සුවපත් කරලා දීලා මම පිනක් සිද්ධ කරගන්නවා. එහෙමයි. ඉතින් මොකද ගොඩාක් එන්නේ හොඳ වෙන්නේ නැති අය. හොඳ වෙන්නේ නැති අය. මොකද්ද මේ හොඳ වෙන්නේ නැති? විසාහකට නෙමෙයි. ඔව්. හොඳ වෙන්නේ නැති හේතුව තමයි මේ විස කැවීම. ඉනා විස නිසා නානක් ප්‍රකාර විදිහට බෝම්බයක් ගැහුවා වගේ ශරීර ලෙඩ වෙනවා. ඒ ලෙඩ ගැන මම අධ්‍යයනය කරලා තියෙනවා සෑහෙන්ට දැන් බොහෝ දහදහකට වැඩි මම ලෙඩ සුවපත් කරලා තියෙනවා. ඒ ඉනා විස කැවිලා ඒ දේවල් අයින් නොකළොත් අවසාන ප්‍රතිඵලය 1000කට එක්කෙනෙකුට මේ පිළිකා අනිවාර්යයෙන්ම. එතකොට බඩවැලේ තුවාල අසාමාන්‍ය විදිහට ගෑස්ට්‍රික් කීක බෙහෙත් කරනවා. ගෑස්ට්‍රික් කීක ප්‍රතිකාර කරාට ගෑස්ට්‍රික් නෙමෙයි තියෙන්නේ. ගෑස්ට්‍රික් හැදෙන්න හේතුව තමයි මේ කැවිච්ච විස බඩේ ඇලිලා ඊට පස්සේ තුවාල හැදිලා නොයෙකුත් ආකාරයෙන් අර ආසාදන හැදිලා බඩේ ආසාදන වලින් දුක් විඳිනවා. එතකොට මේ ගෑස්ට්‍රික් කියන එක ඉක්මනින් මාසයක් ඇතුළත මට හොද කරන්න පුළුවන්. මම බොහෝ දෙනෙක් එහෙම හොද කරලා තියෙනවා. උදාහරණයකට මම මේ කියන්නේ. ඒ වගේ සමහර අයට මේ ලංකාවේ ඉන්න මිග්‍රේන් ඔළුවේ කැක්කම කී කියා මාරු විදිහට දුක් විඳිනවා. ඊටවරදී. ඒකත් මම වගකීමෙන් කියනවා. මෙච්චර කල් මම මේ අත්දැකීමෙන් රෝගීන් සුව කරලා දිනවා. මේ දසදහස් ගාණක් මේ අතෙන් හොද කරලා තිනවා. 190කට වඩා ඔළුවේ අමාරුව කිව්වට ඔළුවේ අමාරුව නෙමෙයි තියෙන්නේ. මිග්‍රේන් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ පැහැදිලිම තියෙන්නේ ලේ විස වෙලා බඩට කැවිච්ච දෙයක් නිසා විස වෙලා ඒ ලේ විකෘති වීම නිසා ලේ විස වීම නිසා ඒක ඔළුවට බලපාලා ඔළුවේ ස්නායු පද්ධතියට හානි වෙලා ඔළුවේ යම් පීඩනයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ දේවල් හඳුනගැනීමේ දක්ෂතාවයක් මට තියෙනවා. මොකද්ද මේ හේතුව කියලා. දැන් ඔබ වහන්සේ ඔය කියන ඉනා කැවීම, එහෙම නැතිනම් විෂක් කැවීම. මේවා එතකොට අපි කවුරු හරි කරපු දේවල්නේ. පැහැදිලිවම කරපු දේවල්. එතකොට අමනුෂ්‍යයන්ගේ මේක සම්බන්ධ මොකක් කර බලමු. මම කියන්නම් මෙන්න මේ කාරණේ. ඔව්. මේ
ඉනාවක් කියලා කියන දේ කියන්නේ ඕනම කෑමක් හරි වතුර එකක් හරි තෙල් එකක් හරි සීනි ටිකක් හරි අරගෙන ඕකට තියෙන මන්ත්‍ර මේ ශබ්ද ශාස්ත්‍රයේ යමක් තියෙනවා. ඒ අදාළ මන්ත්‍ර මැතුරුවාම මේ අවකාශයේ මේ වැලිකට ගන්න ඕන තරම් අමනුෂ්‍ය ඉන්නවා. ඒ අමනුෂ්‍යෝ ඇදිලා එනවා මේකට බැඳෙනවා. බැඳෙනවා කියලා කියන්නේ අර නූලකින් ගැට ගැහුවා වගේ නෙමෙයි. දැන් උදාහරණයකට දැන් වරුණ කසාද බැඳලා ඉන්නේ. මොකක් ලණුකින් ගැට ගහලා නැහැ. බැඳීමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි සිතුවිල්ලකින් බැඳලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේවා එක්තරා විදිහක ශබ්ද ශාස්ත්‍රයෙන් බන්ධනය කරන්න පුළුවන්. අමනුෂ්‍යෝ බැඳුරන්ට පස්සේ ඒ අමනුෂ්‍යයා බැඳිච්ච ආහාරය කවුරු හරි කෙනෙක් කෑවොත් ඒක බඩේ ඇලෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කළා. මේ මිනිස්සු මේවා පිළිගන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇයි එහෙනම් කිව්වේ මහණෙනි අර ඉනාවිස ගැලවිලා යන්න අර සියුම් වැල්ල බොන්න කිව්වේ ඇයි? බඩේ ඇලෙනවා. ආමාශය ඇලෙනවා, බඩවැල් වල ඇලෙනවා, තැන් තැන් වල ඇලුනට පස්සේ කන බොන කෑම බව දිරවන්නේ නැති වෙනවා. ඇඟට විස වෙනවා ඒක. ඉතින් අන්නේ ප්‍රශ්නේ නිසා ඒ දීපු දෙයට බැඳිච්ච අමනුෂ බලවේගය ඇඟේ ඉන්නවා. ඒ නිසා යාට ඒ අමනුෂ්‍ය බලවේගය විසින් අර පුද්ගලයාව මානසිකවත් වටනවා. මානසික බලපෑමකුත් ඇති වෙනවා. ගොඩක් දෙනකොට මානසික පීඩාවක් ඇති වෙලා තියෙන මේ කැවිච්ච දෙයට බැඳිච්ච අමනුෂ්‍ය බලවේගය විසින් බලපෑම් කරනවා. එතකොට යම්කිසි ඉනාවිසක් කියලා කියන්නේ පැහැදිලිවම තේරෙන සිංහලෙන් කියනවා නම් එතන කරුණු කීපයක් තියෙනවා. බන්ධනයක් තියෙනවා. ඒ වගේම අමනුෂ්‍ය බලවේගයක් ඉන්නවා. ඒ වගේම දීපු දෙය ශරීරයට ඇලිලා විස වෙනවා. ඔන්න ඔය කාරණේ තමයි ওই ප්‍රධාන වශයෙන් ඉනාවිෂ කියලා කියන්නේ. එතකොට දැන් ඔය අමනුෂ්‍යෝ කියන්නේ කවුද අපි ස්වාමීන් වහන්සේ? මේ ගැන පොඩ්ඩක් දැන් අපි අහලා තියෙනවා. නිතරම කියනවා අමනුෂ්‍යයන්ගෙන් පීඩා එල්ල වෙනවා, අමනුෂ්‍යෝ මිනිසුන්ට කරදර කරනවා. දැන් අපි මේක විග්‍රහ කරගන්න ඕන හරියට. කවුද මේ අමනුෂ්‍යෝ කියන්නේ? අපි අතර ඉන්න මිනිස්සු දැන් එහෙමත් කියනවනේ අමනුෂ්‍යෙක් වගේ හැසිරෙන්න එපා කියලා කියනවා සමහරලාට ඒ මිනිස්යන්ට. එතකොට මේ බුදුදහමට අනුව නැත්නම් ඔබ වහන්සේ අධ්‍යයනය කරන මේ විෂයට අනුව ඔබ වහන්සේ ප්‍රතිකර්ම කරන මේ විෂයට අනුව අමනුෂ්‍යෝ කියන්නේ කවුද? මොකද්ද අපිට මේ අමනුෂ්‍යෝ කියන කොටාසි හඳුනා ගන්න තිබෙන සාධක? අමනුෂ්‍යෝ කියලා කියන්නේ මෙහෙමයි. මැරිච්ච අය බොහෝ දෙනෙක් අමනුෂ්‍ය බවට පත් වෙනවා. කියන්නේ මළගිය ඥාතීන්. මළගිය ඥාතීන් අමනුෂ්‍යෝ කියලා කියනවා. එතකොට තමන්ගේම ඥාතීන් තමයි මැරිලා ඒනට අමනුෂ්‍ය වෙලා උපදිනවා. ඒ උපදුනට පස්සේ ඔය ඒගොල්ලන්ව පවා අල්ලලා මේ මිනිසුන්ට බන්ධනය කරන අවස්ථාවක් තියෙනවා. හිර කරපු අවස්ථාවක්. එතකොට තමයි ඇවිස්සෙන්නේ. ඇවිස්සිලා මේ නටන්නේ, දිස්ටි වෙන්නේ, කෑ ගහන්නේ, කතා කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවවලදී ඒ හොඳට පැහැදිලිව බාහිරට පේනවා මේ මැරිච්ච කෙනෙක්ව අල්ලලා බන්ධනය කරලා තියෙන්නේ කියලා. එතකොට ඒකත් අර බඩට බන්ධනය කරන්න පුළුවන්. ඒ අමනුෂ්‍යව නමට ඒ බන්ධනය කරලා කෑමකට බන්ධනය කරලා කවපුවට පස්සේ අර ඥාති ඇවිල්ලා බැඳිලා ඇඟේ හිර වෙනවා. ඊට පස්සේ එයා දිස්ටි වෙනවා ඇඟේ. එතකොට ඒ අමනුෂ්‍ය බලවේගයක් ඇඟට බන්දලා ඒ විදිහටත් මිනිස්සුයෙක්ව ලෙඩකරනද, ඒ කිනාව කන්ට්‍රෝල් කරවන්න, පාලනය කරවන්න, යටත් කරවගන්න නොයිකුත් අදහස් වලින් මිනිස්සු මේ දේවල් කරනවා. එතකොට මේ මැරිච්ච තමන්ගෙම මැරිච්ච අය අමනුෂ්‍ය වෙලා උපදින්නේ අකුසල කර්මයන් නිසානේ. එතකොට මිනිසෙක් වෙන්න පිනක් නැත්නම්, දෙවියෙක් වෙන්න පිනක් නැත්නම් අමනුෂ්‍යෙක් තමයි වෙන්නේ. ප්‍රේතේ භූතේ කියලා තේන සිංහලෙන් කිව්වොත් එහෙම මිනිස්සු නොවන අමනුෂ්‍ය කොටස. එතකොට ඒගොල්ලෝ එක එක කොටස ඉන්න පුළුවන්. එතකොට ඔය පැත්තේ ගවේෂණය කරනකොට මම එක්තරා විදිහක මේක ගවේෂණයක් මේ කරන්නේ. ආධ්‍යාත්මික පැත්තේ මේ දේවල් ගවේෂණය කරනවා. මැරිලා අමනුෂ්‍ය වශයෙන් උපදලා ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම තමයි මේක මම හිතන්නේ ලෝකේ කහම කොහෙවත් හොයාගෙන නැහැ. මම මේ ක්‍රමයටත් මේ වෙදකම කරනවා. මේක අසාමාන්‍ය. අසාමාන්‍ය කියලා කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම සමහර කෙනෙකුට කොන්දේ අමාරුවෙන් දුක් විඳිනවා. ඔව්. ඒ කොන්දේ අමාරුව විනාඩි 5න් හොඳ කරන්න පුළුවන්. හේතුව මොකද්ද කියලා බැලුවොත් පරික්ෂණ කරාම කියනවා කොන්ද වැටේ මොන හරි දෙයක් වෙලා අරගෙන වෙලා මෙහෙම වෙලා කියලා කියනවා. නමුත් එතන තියෙන සුළු දෙයක්. එතන තින්නේ අමනුෂ්‍ය පරපෝෂිතෙක් ඉන්නවා. පරපෝෂිතක නහල තියෙනවානේ සත්තුන්ගේ අර කිනු කිනි තුල්ලම එක්ක වගේ ඉල්ලලා ඉන්නේ තව කාගේ හරි දෙයක් පුරා අපේ කිනා ඒ බොන පරපෝෂිත. එතකොට නොපිරෙන පරපෝෂිත මනුස්ස සත්තු ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණේ සත්ත්ව විශ්ය අචින්තයයි කියලා. කවුරුත් මේ බුද්ධ වචනේ පිළිගන්නේ නැහැනේ. එතකොට සත්ත්ව විශ්ය අචින්තය හිතලෙවර කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට කොහොමද අපි මේ ප්‍රතික්ෂේප කරන්නේ? එතකොට මේ දේවල් මේ විද්‍යාවට අහු වෙන්නේ නැහැ. කිසිම කැමරාවකට මොහොතවත් අහු වෙන්නේ නැහැ. මේකට හිත දියුණු කරන්න ඕන. හිත දියුණු කරලා ඒ හිතෙන් තරංගයවල අර තියෙන தත්ත ඒ අමනුෂ්‍ය කොටස ඉන්න තැන්වල අපිට අල්ලගන්න පුළුවන් කමයක් තියෙනවා. මේ හිතෙන් ගොඩක් දේවල් කර හැකියි. එතකොට ඒ විදිහට ඒ පරපෝෂිතයව කොන්දෙන් ගලවන්න පුළුවන්. කොන්ද කාගෙන ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් මකුළුවෙක් වගේ කූඩැල්ලෙක් වගේ කාගෙන ඉන්නවා. එතකොට මේකව අපි ආධ්‍යාත්මික ශක්තියකින් බලයකින් ඇදලා ගන්නවා ගලවලා කොන්දේ. විනාඩි 5න් කොන්දේම හොඳ වෙනවා. මම එහෙම කරලා තියෙනවා.
එතකොට මේ වෙදකම කරනකොට කරනකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕනම දෙයක් භාවිතා බහුලී කතා. බහුල වශයෙන් කරන්න 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 ඒ ක්ෂේත්‍රය එක්ස්පර්ට් වෙනවා. ඔව්. අන්න ඒ වගේ ඒ தත්වයක් හැදිලා තියෙනවා දැන්. මේවා එලෙන ලෙඩ්ඩුන් ගිනාන අපකාර ලෙඩ සෝ කරලා ඒ දේවල් වලට හේතු හොයාගෙන ඔන්නෙ වගේ මං සෑහෙන උපක්කම වලින් මේ ලෙඩ හොද කරලා තියෙනවා. එතකොට මේක අමුතු කොටස. මේ ලෝකේ තාම කවුරුත් ඒක හොයාගෙන නැහැ. අමනුෂ්‍ය පරපෝෂිත සත්තු ඉන්නවා. එතකොට මැරිච්ච අමනුෂ්‍යෙක් නෙමෙයි සතෙක්. ඒ කියන්නේ ලේ උරා බොන සතෙක්. ගොඩාක් දෙනෙකුගේ හાર્ට් එකේ මේ ලේ උරා බොන සත්තු ඉන්නවා. ඔව්. ඒ කියන්නේ නොපෙනෙන පරපෝෂිත සත්තු ලේ බොනවා. ඒතර උන්ව ගලවන්න ඕනේ. ඒ ගලවපුවම හાર્ට් එකේ අමාරු හොද වෙනවා. මේවා කිසිම පරීක්ෂණයකට අහු වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට වෛද්‍යවරුන්ට හිතා ගන්න බැරි ප්‍රශ්න මේවා. දැන් අර අතනට අපි ආවොත් එහෙම අපි සවනස. දැන් ඔබ වහන්සේ කියනවා මේ කවුරු හරි අමනුෂ්‍යී බන්දලා කරපු දෙයක්. ඔව්. ඒ නිසා මේක එහෙම දැන් මලගිය ඥාතියෙක් හෝ එහෙම නැතිනම් අමනුෂ්‍යෙක් හෝ ප්‍රේතෙක් හෝ එහෙම ඉබේම ඇවිල්ලා කෙනෙකුට බලපෑම් කරන්න බැරිද? එහෙමත් එනවා. එහෙම එනවා. ඒක ටිකක් අඩුයි. කැමැත්තෙන් අමනුෂ්‍යෙක් කෙනෙකුට දැන් කළු කුමාර දෝෂය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කාන්තා ඒක සරල දෙයක්. පැහැදිලි තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙම දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් ගැන පුරුෂයෙකුට හිතක් පහළ වුණොත් එයාගේ පස්සෙන් යනවනේ. ඔව්. ඒ වගේම තමයි යම්කිසි ස්ත්‍රියකට පුරුෂයෙක් ගැන හිතක් පහළ වුණොත් එයා එයාගේ පස්සෙන් යනවා. අන්න ඒ වගේ තමයි නොපෙනෙන ලෝකේ මේ අමනුෂ්‍ය වැඩිපුරම මේ වැරදි වැඩේ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කැමති කියලා හිතන ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැන් පුරුෂයෙක් ගත්තොත් එහේ මොහිනී කියලා කියනවනේ. ඔව්. එතකොට ස්ත්‍රී අමනුෂ්‍යෝ ඉන්නවා සමහර පුරුෂයන්ට කැමති. ඒගොල්ලන්ගේ පස්සෙන් ඇවිල්ලා බුදියනවා. ඒ වගේම තමයි සමහර කාන්තාවන්ට සමහර මැරිච්ච පිරිමි අමනුෂ්‍යෝ ඉන්න ඒගොල්ලෝ කැමති. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා අරයත් එක්ක බුදිනවා. එතකොට විවාහ ජීවිත කඩා කප්පල් කරනවා. ඇයි? ඒ කෙනා ඒ අමනුෂ්‍ය පිරිමිය කැමති නේ. අර කාන්තාව තවත් තම කෙනෙක් එක්ක බුදිනවට කැමති නෑ. ඔව්. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා ඒ යාගේ ස්වාමියා ඒ කියන්නේ සැබෑ ස්වාමියාට එරෙහි වෙනවා. ඒක තමයි හව කරන්නේ. රණ්ඩු කරනවා. ඇඟට ගිහිල්ලා රණ්ඩු කරනවා. ඒත් ඔයගේ අද්දකින් සෑහෙන්න තියෙනවා. එතකොට ඒවා ඒ ස්වභාවික කැමැත්තෙන් ආපු අය. ඒ වගේම තමයි සවත් සමහරු නමට බන්දලා යක්කු යක්ෂණියෝ පිල්ලි වශයෙන් එවනවා. අහක ඉන්න අමනුෂ්‍යෙක් යකෙකුට කතා කරලා මේ අසවල් කෙනාගේ බෙල්ල මිරිකපන් හානි කරපන් අත කඩපන් මේවා කරපන් විනාශ කරපන් උන්ව පාරට දාපන් මුන් අපිට මෙහෙම කරා මෙහෙම කරා ඒ නිසා ඔක උන්ගෙන් පලිගනින් කියලා අමනුෂ්‍යයෙකුට මොන හරි දෙයක් දීලා මේ උන්ට පගාවක් දීලා මොන හරි ওই පුළු ටිකක් දීලා අර නමකට බන්දල ඇවුවොත් මෙහෙම කරත් දියන ඒකන අමනුෂ්‍ය වාහකෙක් වෙනවා වාහකෙක් වෙනවා අර යක්ෂ යකා හෝ යක්ෂණී අර කීර පුද්ගලයාගේ පස්සෙන් යනවා ඒ গিඩට වෙලා ඉන්නවා ඒ කාමරෙටලා ඉන්නවා එක්ක සිවිලි මෙහරි එල්ලිලා ඉන්නවා මං ඊවල දෝෂ බලන්න ගියාම යක්කෝ යක්ෂණී ඉන්නවා හරියට එල්ලිලා මං උන් එක්ක කතා කරනවා හිතෙන් ටෙලිපති කියලා කියලා ඉතින් ඔව් හිතෙන් හිතෙන් මං ඒගොල්ලොත් එක්ක කතා කරලා අහනවා ඇයි උඹව කවුද එව්වේ එතකොට කියන ආහාරෙන් එව්වා අලෙහෙන් එව්වා මොකටද ඇයි මුංගව මරන්න ওই ළමයින්ගෙන් පලිගන්නේ ඇයි එතකොට මහ උන්ට රිදෙන්නේ එතකොට යක්කෝ යක්ෂණියෝ එහෙම එවලා තියෙනවා එතකොට ඒ එවපුවා ඉන්නවා සුභායෝග කැමැත්තෙන් අමනුෂ්‍යය ඇවිල්ලා අර පුද්ගලයාගෙන් පස්සෙන් එනවා. ඒ වගේම ඔය පරපෝෂිත අමනුෂ්‍ය කියලා ඒක මේ සත්තු කොට්ටාස ලෙඩෝල එල්ලිලා ඉන්නවා. ශරීරේ කුඩා තැඟුල ඉල්ලලා ඉන්නවා. එතකොට ඒවා සහ මේ බඩට දෙන දේවල් වල ඉනාවිසට සම්බන්ධ කරපු අමනුෂ්‍ය බලවේගයක්. එතකොට සමහරවිට බඩට දෙයක් දුන්නාම මේ මතුරුලා දෙයක් දුන්නොත් එහෙම ඒක බඩේ ඇරුණාම එක අමනුෂ්‍ය කොට්ටාසයක් විතරක් නෙමෙයි. සමහරවිට හතර පහක් ඉන්නවා එක තැන. බඩේ එක ඉනාවිසයකට හතර පහක් පොකුරක් බැඳෙනවා මම හැමදේම ගවේෂණය කරා මේ හෙව්වා මේවා එතකොට ඒ විසයින් කරන්නේ නැතුව සමහරවිට අපි අර බලවේග විතරක් අයින් කරාට ලෙඩේ සම්පූර්ණයෙන් හොඳ වෙන්නේ අර සම්පූර්ණයෙන් අර දේ ඔක්කොම අයින් කරන්න ඕන එහෙමයි කියන්නේ මේක මේ අපි හිතන තරම් ලේසි කටයුත්තක් නෙමෙයි තාම සංකීර්ණයි මේක කරන්න පුළුවන් දක්ෂයයි තාම අඩුයි ලංකාවේ අපේ දැන් එතකොට ඔය බහුතරයක් ඉන්නවනේ එක එක ගුප්ත විද්‍යාචාර්යවරු එක එක ඔය වගේ යකදුරුකම් කරන කට්ටඩි වැඩ කරන එහි ඒ හැමෝටම මොක කරන්න බෑ කියලාද බොහොම කියන්නේ වැඩිපුර මෙහෙමයි ඒකට හොඳ සූක්ෂම ඥානයක් තියෙනවා ධර්ම දැනුමක් ප්‍රඥාවක් දක්ෂතාවයක් පෙර පුහුණු කරගෙන ආපු හැකියාවක් සහ කෙනෙක්ව දැකපු ගමන් මොකද්ද කලියුත්තේ මහුට කියලා වැටහෙන්න සහ ලෙඩියට හේතුව මොකද්ද කියලා වැටහෙන්න ඕන තේරෙන්න ඕන ඒ වගේම තමයි දියුණු කරව මනසක් තියෙන්න ඕන අන්න ඒ කරුණ ඔක්කොම එකතු වුණාම පස්සේ තමයි පුද්ගලයාට හරියටම ලෙඩකට වැඩිපුරම 95%කට වඩා හොඳ ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් විදිහට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාට මම මේ අනිත්‍ය පහක් කළා කියනවා නෙමෙයි. බොහෝ දෙනෙක් මංගාවට එන්නෙත් සැකෙන්. හැම තැනම ගිහිල්ලා කොහෙන්වත් හරියට කරලා නැහැ. හරියට ප්‍රතිකාරය කෙරලා නැහැ. එතකොට ඒ කියන්නේ කරන්න තියෙන දේ ඊටාම සරලයි. නමුත් සංකීර්ණ දේවල් කරලා ඒත් හොඳ වෙලා නැහැ. ඒතර මගේ ක්‍රමේ ඊටාම සරලයි. ඉක්මනින්ම මම හොඳ කරනවා. මම කියන්නේ අනිත්‍යයත් කරනවා නම් හරියට ක්‍රමයට කරන්න. හරියට ක්‍රම හරි ක්‍රමයක් තියෙනවා. ඕකේ. හරි ක්‍රමේ හොයාගෙන කරන්ද එතකොට හැමෝම මටත් ඕනේ මේ මිනිස්සු හැමෝටම හොඳ වෙන්න. දැන් තව ප්‍රශ්නයක් තමයි මට තියෙන චෝදනාව තමයි හාමුදුරුවෝ එහෙනම් ගිහි වෙලා මේවා කරන්න. ඇයි මේ පැවිදි වෙලා?
ඇත්තරම මත් ඔය කාරණාවට යොමුවෙන්න හිතුවේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට නැත්නම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක් විදිහට ඒක කැපද? භික්ෂුන් වහන්සේට පුළුවන් ද අමනුෂ්‍යයන්ට බෙහෙත් කරන්න? භික්ෂුන් වහන්සේට පුළුවන් ද රෝගවලට බෙහෙත්කම් කරන්න? එහෙම නැත්නම් වෙදකම් කරන්න? එතකොට භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය ඕක නෙවෙයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරගන්න. නිර්වාණය අරමුණු කරගෙන ඇවිල්ලා තියෙන වෙන වැඩක් මේ පැවරලා තියෙන්නේ. මම මෙහෙම කියන්නම්කෝ එක වාගේම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ බුද්ධ ශාසනේ ඉවර වෙගෙන යන්නේ. බුදුරජාන් වහන්සේ දැන් අද නැහැ. නමුත් බුදුරජාන් වහන්සේව සරණ ගිය ශ්‍රද්ධා මාත්‍රයක් හරි තියෙන අහිංසක මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා මේ ලංකා භූමියේ, සිංහල ජාති කවුරු හරි වේවා. එතකොට ඒ අය වෙනුවෙන් අපි කවුරු හරි ඉදිරිපත් වෙලා ඒගොල්ලන්ගේ ලෙඩ දුක් ගැන බලලා ඒගොල්ලන්ට මේ ධර්ම මාර්ගයට පව බාධාවක්. ඇත්තටම භාවනා කරන්න බෑ මේ විනාවිසක වුණා. මම ගුඩ දෙනෙකුගේ ස්වාමීන් වහන්සේලාගේ ওই භාවනා කරන මෙහෙණින් වහන්සේලාගේ ඒ ඔක්කෝගෙම භාවනා කරන්න බැරි හිර වෙලා තිබ්බ අසනීප තත්ත්ව ගොඩාක් සුව කරා. ඒ කරේ මේ දේවල් අයින් කරලා. එතකොට ඒගොල්ලෝ පහසුවෙන් භාවනා කරගෙන යනවා. එතකොට ඒවට තියෙන බාධාවල් ඉවත් කරලා දීම. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේව සරණ ගිය කොටසක් නෙමේ ඉන්නේ අපිට. බෞද්ධෝ හරි මේ අහිංසක මිනිස්සු ටික. ඒ වෙනුවෙන් ඒ අය වෙනුවෙන් අද මම ඉදිරිපත් වෙලා මේක කරන එක වැරදිද කියලා මම නිකන් හිතන්නකෝ. නිකුත් හිතන්න මේ අවසාන වේගනේ යන්නේ සාසනේ. මේගොල්ලන්ට පිහිටකුත් නැහැ. එතකොට මේ දැන් උදාහරණයකට මම ධර්මදේශනා කරන්න මම ආදි කාලයක් බණ කිව්වා. මම ධර්මදේශනා කරන්න ගිහම වාඩි වෙලා ඉන්නකොට මිනිස්සු ටික දැන් වාඩි වෙලා ඉන්නවා 30ක් 40ක් විතර. අර ඔක්කොගේම බඩේ ඉනාවිස තියෙනවා. යක්කු ටිකක් එල්ලන් ඉන්නවා දැනෙනවා. අසිනීපත ඔගේකින් ඉන්නවා දැනෙනවා. අමාරුවෙන් මේ දන ගහනවා පේනවා. තේරුණාද? එතකොට අපි කියනවා නිවන ගැන බණ කියනවා. මම නිවන ගැන බණ කියන්නේ දන්නේ නැතුව නෙමෙයි. ත්‍රිපිටකේ ඔක්කොම හදාලා තියෙන්නේ. අපි තියම කවබෝධ කරගත්තා. නමුත් ඒ දේවල් මිනිසුන්ට ඔළුවට යන විදිහට අර පසුබිම හදන්න ඕනේ. මම නම් හිතන්නේ. ඉතින් ඒ නිසා තමයි මම තීරණය කරේ මේක తాවකාලිකයි. తాවකාලික කියන්නේ මම මේක හැමදේම කරන්නේ. ඒ මිනිසුන්ට මේ අවශ්‍ය කරන මේ අසනීප තත්ත්ව සූපත් වුණාට පස්සේ ඒගොල්ලන්ට පහසුවෙන් ධර්මානුකූල ගමන යන්න පුළුවන්. ඉතින් ඒකට පොඩි සහයෝගයක් දෙන්නේ. මම හිතන්නේ ඒක වැරද්දක් ඇති කියලා. හොඳයි මම හිතන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ දිහා බැලුවාම උන්වහන්සේගේ මේ විශ්වපතේ දිහා බැලුවාම බොහෝ දේවල් තියෙන ඉදිරියේදී කතා කරන උන්වහන්සේ සමගින් අපිට හැම කෙනෙකුගේම හිතට සහනයක් ගෙන දෙන වැඩසටහන් මාලාවක් කරන්නට පුළුවන් කමක් තිබෙන උන්වහන්සේ පිල්ලි ගැන දන්නවා, ඉනා ගැන දන්නවා, ඒ වගේම හදි හුණියම් කරන ඒවා, විවිධ බන්ධන කරන දේවල්, ගෙවල් වල ගොඩක් වෙලාවට හුණියම් ගැන එහෙම කතා කරනකොට මම දැක්ක උන්වහන්සේ පිළිබඳ මම ගොඩ දාලා තියෙන සෑහෙන්න ඒ හුණියම් ගොඩ දාපු අවස්ථා කරන්නේ නැහැ කිසි දෙයක්. එහෙමයි. නරක පැත්ත කරන්නෙම නැහැ. ඒ කිසි දෙයක් කරන්නේ මම දැඩි විරුද්ධයි. හොඳ පැත්ත විතරයි. හොඳ පැත්ත විතරයි. ඉතින් මේ හොඳ පැත්තට ගන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ගිහිල්ලා හුණියමක් වල්ලන්නේ නැහැ. බන්ධනයක් කරන්නේ නැහැ. හැබැයි බන්ධනේ කරපුගෙනාගේ බන්ධනේ කඩන්න උන්වහන්සේට පුළුවන්. හුණියම අයින් කරලා ඔබේ දියුණුව ඇති කරන්න ඔබේ ස්වාමීන් වහන්සේට පුළුවන්. මේ වගේ පැති ගොඩාක් තියෙනවා කතා කරන්න. අපිට ඉදිරියේදී උන්වහන්සේ සමග එකින් එක මේ ගැට ටික ලියන්න පුළුවන්. මොකද මේ ගැටවල හිර වෙලා ඉන්නකම් අපේ ස්වාමීන් වහන්සේ මිනිස්සු හරි අසරණ වෙනවා. මේ කියන්නේ මේ මිනිසුන්ට මේ අසරණ භාවය මන් දන්නේ නැහැ. ඇතැම් වෙලාවට මේකේ වෙන මාර්ගයක බලපෑම තියෙනවද කියලා හිතෙනවා සමහර වෙලාවට. ඒක මාර්ග ග්‍රහණය තමයි තියෙන්නේ. ඒක මම ඉන්න ගමේම බලනවා නිකමට මේ ගෙවල් වලත් මොනවාරි කවුරු හරි කරලාද කියලා. සෑහෙන්න කරලා හිතා ගන්න බෑ. ඒ කරලා තියෙන්නේ තහල පහල යොම්ම තමයි. තමන්ට දියුණුව දකින්න බැරි එහෙම ඉරිසියාකාර වෛරක් කරා ඉන්නවනේ. මේකෙන් මට හිතෙන්නේ වෙන්නේ මොකද්ද? අවසාන වශයෙන් හැම ගෙදරකම බහුතරයක් ගත්තාම ඉතින් ලංකාවේ ගෙවල් වල හදි හුණියන් තිබ්බහම එකාට එකාට දියුණුවක් නැහැ. එතකොට ඇත්තට මේ රටම් බංකොලොත් වෙන මේව බලපානවද කියලා තියෙන එක පැත්තකට. චර ගහණයට ගිහිල්ලා. හොඳයි. අපි අර ආපහු අතනට එනවා. ඒ කියන්නේ දැන් මේ කෙනෙකුට ඉනාවක් දීලා එහෙම නැතිනම් අමනුෂ්‍යයේ බලපෑමකට නතු වෙලා මේ කෙනෙකුගේ ජීවිතයේ විවිධ උත්සාහයන් දරුවාම ඒවා කඩාකප්පල් වෙනවා, විනාශ වෙනවා, ඔහුට අර යණේන මන් නැති වෙන මට්ටමකටපත් වෙනවා. දැන් කෙනෙක් දිගින් දිගටම ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා හොඳ කරන්නට වෛද්‍යවරුන් පසුපස යනවා. ගිහිලා විවිධ අත්හදා බැලීම් කරනවා. වෛද්‍යවරු විවිධ ප්‍රතිකර්ම කරනවා. හැබැයි කිසිම ගණන් වියදම් කරනවා. සෑහෙන වියදමක් කරනවා. සමහරු අපි දකින ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දේවල්. සමහරුන්ගේ කකුල් වල තුවාල ඇති වෙනවා. ඒ තුවාල කොච්චර ප්‍රතිකර්ම කළත් හොඳ වෙන්නේ නැහැ. බැලුවාම අර මේ සීනි මට්ටම සාමාන්‍යයි. ඒ කියන්නේ සුගත් නැහැ. එහෙම ප්‍රශ්නෙකුත් තිබුණා. හැබැයි තුවාලය හොඳ වෙන්නේ නැහැ. මම මේ හැම පැත්තම අධ්‍යයනය කරා. ඒ හැම දෙයකටම ඇත්තටම ඔය තුවාල හැදෙන එකේ කකුලේ තුවාල හැදෙන එකේ සහ කකුල් ඉදිමෙනවා අධික විදියට ඉදිමෙනවා. ඔකට සෙලියුලයිටිස් කියනවා.
ඒ තුවාල හැදෙනවා නම් තුවාල හොඳ වෙන්නේ නැත්නම් පැහැදිලිවම එතන කරුණු දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙයා බලන්න ඕනේ යාගේ ලේවලට එකතු වෙච්ච විසක් තියෙනවද කියලා. ඒක බඩේ තමයි තියෙන්නේ තියෙනවා. බඩට විස කැවිලා තියෙනවා නම් ඒ විස පල්ලෙහාට බහින ස්වභාවය වැඩි. පල්ලෙහාට බැස්සට පස්සේ නොයෙකුත් තැන් වලින් තුවාල හැදෙනවා. එතකොට ඒ හැදුනට පස්සේ තුවාල වලින් යැපෙන්න මං කිය පරපෝෂිත කොටස්. ඔව්. අමනුෂ්‍ය සත්තු ඇවිල්ලා අරව මේ තුවාල කාගෙන ඉන්නවා. ඒවෙන් යැපෙනවා. ඉස්ම වලින් යැපෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ මේ වගේ. ඒ කියන්නේ අමනුෂ්‍යයන්ගේ ආහාර දේවා. අන්න ආහාර. එතකොට උන් ඒවා බදාගෙන ඒ වයින් යැපෙනකොට අර තුවාලේ කොච්චර බෙහෙත් දැම්මත් හොඳ වෙන්නේ නැහැ. ඔය කරුණු දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එතකොට ඒ තුවාල හැදෙන අයගේ ඒ අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා තුවාල මේ වලින් යැපෙන නිසා තුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් ඒ හොඳ වෙන්නේ නැති අයගේ වැඩිපුරම 99.9%ක්ම ලේවල විස තියෙනවා, බඩේ විසක් තියෙනවා. හැබැයි ඒක කොච්චර ඉස්සෙන් කරත් මොන පරිශන කරත් අහුවෙන්නේ නැහැ කියලා මම කියනවා. අපි දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්න මේ කකුල් වල තුවාල හැදිලා හොඳ වෙන්නේ නැති අය. ඒ විතරක් නෙවෙයි අර වහන්සේ සීපත් කළා වගේ කකුල් ඉදිමිනව කොච්චර බෙහෙත් කළත් හොඳ වෙන්නේ නැහැ. සමහරලාට ප්‍රතිකර්ම කළාම සතියක් දෙකක් දවසක් දෙකක් හොඳ වෙන මට්ටම පේනවා. හැබැයි ආපහු ඇන්ටිබයොටික් දෙන්නේ. ඔව්. නමුත් ඒකට తాවකාලිකව පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ උණගෙන තරු පේන්න උණගෙනිලා මෙහෙ ඔක්කොටම විස බීජ ගිහිල්ලා ස්පීතාල නතර වෙනවා. අන්තිමට කියන්නේ කකුල කපන්න කියලා. හැබැයි කකුල කපලත් බේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම දැන් සයන්ටිස්ලා කියනවානේ මේ ලෝකයේ 75% විතර මේ ඩාර්ක් එනර්ජි අඳුරු ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ 24.3 ගණන්කළු පේන්නේ. එතකොට ඒගොල්ලෝ දැන් පිළි අරගෙන තියෙනවානේ. එතකොට එහෙනම් ඩාර්ක් එනර්ජි 75% අඳුරු ශක්තියෙන් නම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැත්තෙන් වෙන බලපෑම් නිසා ලෙඩ වෙනකොට හොයාගන්නේ කොහොමද? අන්න ඒකයි මම කියන්නේ මේ গুপ্ত පැත්තෙන් ලෙඩ වෙනවා බහුතරයක්. ඒවට පේන පැත්තෙන් ප්‍රතිඵල නැහැ. පේන පැත්තෙන් පරික්ෂණ කරනට අහු වෙන්නේ නැහැ. එහෙනම් නොපෙනෙන පැත්තෙන්ම එක්ක මානසික බලයක් දියුණු කරලා හරි මොකක් කරන නොපෙනෙන පැත්තෙන් මේ දේවල් අල්ලන්න ඕනේ හේතු. එතකොට ඒ දේවල් වල හේතු හොයාගෙන ඒවා ඉවත් කිරීමෙන් ඉක්මනින් ලෙඩ හොඳ වෙනවා. මොනවද අපි සන්නස ප්‍රතිකර්ම කියලා කරන්නේ? ඉතාලම සරලයි. ඉතාලම සරලයි. මගේ ප්‍රතිකර්ම ඉතාලම සරලයි. මා ඔය පුද්ගලෙක් ආවහම ලෙඩෙක් ආවහම කකුල් ඉදිමිලා තියෙනවා දැකපු ගමන් මම දැන් මට ටග් ගාලා දැනෙනවා මෙයාට මේ වගේ ප්‍රශ්නයක් තියෙන කියලා. තියෙන කියලා. ඒතර මම කියනවා ඔයා විස තියෙනවා වගේ විස විරේක් කරන්න ඕන. මේ බෙර කොටු වගේ ඉදිමිච්ච කකුල් මාසෙන් බස්සනවා. හිතාගන්නකො. ඉතින් එහෙම කරන්නේ කොහොමද කියලා මේ මිනිස්සු අඬ මට බුදුබවත්වේ වගේලා පින් දීලා යනවා වැඳලා. එච්චරම අර ඊයේ පෙරේදත් ආව කෙනෙක් තුවාල මේ දාලා හැමතැනම ඇලෙනවා. ඒ කියන්නේ ඉස්ම ගලනවා. ඇවිදගෙන එනකොටත් ඒවා ඉස්ම හැලෙනවා. ඊට පස්සේ මං කෝ ඉදිමිලත් තිබ්බේ. කකුල කපන සයිස් එකෙම තිබුණේ. එහෙමයි. විරේක කරා. විරේක කරලා අර විස ඔක්කොම අයින් කරා. ඊට පස්සේ ඊළඟට ආයේ සති තුනකින් ඇවිල්ලා බලනකොට කකුල් හොඳටම බැහැලා අර තුවාල 75% විතර හොඳයි. ඊට පස්සේ මං කෝ ඔයාට තව චුට්ටක් තියෙනවා තව විරේකයක් කරන්න ඕන කියලා. දෙවෙනි පාර කිරීමෙන් සම්පූර්ණයෙන් අර ඔක්කොම වේලිලා යනවා. ඒ වගේ විශ්මිත ක්‍රමයක් ඉතාලම ඉක්මනින් සහ සරලව ප්‍රතිකාර කරනවා. ඇත්තටම මම බුදුදහමේ ප්‍රතිඵලය හොයපු කෙනෙක්. එහෙමයි. ඒ ප්‍රතිඵලයක් ලැබුණා. ඒ දෙයින් දැන් මම මිනිසුන්ට මම යමක් මගේ ජීවිතේත් මම කරගන්න ගමන් මේ ආසරණ මිනිසුන්ටත් මම යහපතක් කරනවා. ඉතින් ඒක වැරද්දක් තියෙනවද? මිනිස්සු බයිනවා මට. ඒ වුණාට ඒගොල්ලෝ මගේ හිත දන්නේ නැහනේ. එතකොට මිනිසුන්ටත් මේ වගේ අසන තත්ත්වයක් තියෙද්දී අනේ මේ ලෙඩ සූපත් කරගෙන තෙරුවන් සරණ යන්න. මම පින් කර ඕන මිනිසුන්ට. හැමෝට වෙන අයට පින්කමක් විදියට ධර්මානුකූලව ඔක්කොම කරන්න. එහෙම නැතු මම මේ පොට්ටින් තියාගෙන බෙහෙත් තව ඒ මොකුත් කරන්නේ නැහැ. එතකොට අපි සමහරවිට දැන් බුද්ධ දේශනාවේ අපි අහලා තිබෙනවා ප්‍රේතයෝ ඒ වගේ කොට්ටාෂ වාහකයා කරගෙන ගමන් කරන අවස්ථාවන්. ස්ත්‍රීන් වෙන්න පුළුවන්, පුරුෂයන් වෙන්න පුළුවන්, මේ අමනුෂ්‍යෝ ඔවුන් වාහකයා කරගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව. මේ තුල කෙනෙකුට මරන්න පුළුවන්ද? අමනුෂ්‍යයෙකුට කෙනෙකු මරන්න පුළුවන්ද? අපි සවනවාස. මරන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවානේ මහණනි මේ මරණ සතිය වඩන්ඩ අමනුෂ්‍යෙක් විසින් ඔබගේ ජීවිතය නැති කරන්න පුළුවන්. ඒ නිසා මේ ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්න කියලා. මරණ සතිය වඩන්න කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමනුෂ්‍යයන්ට පුළුවන් මරන්න. මොකද ඔය ඇවිල්ලා යක්කු යක්ෂණි ඇවිස්සිනවා ඇඟවල් වල. එතකොට කියන මම මේකේ මරාගෙන යන්නේ කියලා. මගෙන් කුටි කාප අවස්ථාව තියෙනවා යක්කු මාර විදිහට. හැබැයි මේ එක පාර දෙක ගහනකොට යකා මේ මෙල්ල වෙනවා. මෙල්ල වෙනවා. ඔව්. ඊට පස්සේ මං කියලා දෙනවා. මේ උඹ මං ඔබට ගහන්න නෙමෙයි බං මං කරන්නේ ඔබට හොදක්. බෝ හිර වෙලා තින්නේ බුදුරජාණන් වහන්සේ සරණ ඵලයක්. මමත් බුදුහාමුදුර සරණ ගියා. ඔබට පිහිට තියෙන්නේ බුදුහාමුදුරෙන්. අපිටත් පිහිට තියෙන්නේ මම බණ කියනවා. බණ කියලා නිවනෝ. නිවුවට පස්සේ ලස්සනට කියන දිහානෝ. මේ මල කඳ වගේ උස්සන් එන්නේ මේ යක්කු ඇහිලා. ඊට පස්සේ යකාට කතා කළා මම සමහරවල් ඇස් අරින්නේ මන් දිහා බලන්නේ යක්කු. ඇහ හංගනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒක වැහුණු කෙනා
ඔබවහන්සේ මගාරින. ඔව් යකා බයයි මං දිහා කෙලින් බලන්න. කියන්නේ ඕරයිකේ තියෙන ප්‍රබලත්වයත් එක්ක සහ අර මොකක් හරි ඇති ඒක ආධ්‍යාත්මිකත් එක්ක. ඒතර මම බලෙන් ඇස් අරෝන ඇරලා ඇස් දෙක දිහා බලලා ඇස් දෙකෙන් කෙලින්ම උගේ හිතට කතා කරනවා. කතා කරලා කියනවා ඔබ කරන වැඩේ වැරදි තේරුම් ගනින්. මේ බෝ එවල තියෙන්නේ මේ බන්ධනයක් කරලා ඔබ හිර වෙලා මේ කිවත් දැන් නිදහස් කරන්න ඕන ඔබවත් මං නිදහස් කරනවා මං කියන දේ අහපන් කියලා බණ කියනවා. එහෙමයි. අහනවා. පුදුම වැඩේ කියන සමහර මිනිසුන්ට වඩා බල සම්පන්න යක්ෂණියෝ කියන දේ අහනවා. එහෙමයි. පුදුම වැඩක් මට හිතා ගන්න බෑ. මම කියන්නේ බණට අවනතයි යක්ෂ. අවනතයි. අවනතයි කියන්නේ ඒක යක්ෂණියක්ව මම ගෙන්නවා යක්ෂ පිල්ලියක් ඒ ගෙදර මිනිසුන්ට ඉන්නම දීලා නෑ. ඔව්. ඊට පස්සේ යක්ෂණියව ගෙන්නලා මම බුදුරජාණන් වහන්සේ සහ සංඝයා උදෙසා කියලා දානි පූජා කෙරෙව්වා. මොකද ඒ යක්ෂණිය කියනවා අරකි තමා මෙහෙම කරේ අරකි කියු නිසා මං ආවේ මම මොනවා කරන්නද ඉතින් කියලා මේ ඒ කියනවා. එතකොට මම හිත පහදවල දානි පූජා කරලා පින් දුන්නට පස්සේ මම සාමාන්‍යයෙන් ඒ අක්කු යක්ෂණිය ආපහු ඉල්ලුවොත් එහෙම මොන හරි දෙයක් උන්ට ඕන කියලා වෙනම කොටසක් මන් තියන් ඉන්නවා. කෑම එකක් ඉල්ලුවොත් දෙන්න වෙනම කන්න. ඊට පස්සේ මං අවසානයේ පින්කම අවසානයේදී අහනවා උඹට මේ දේ ඕනද වෙනම උඹට මන් තිබ්බේ කියලා. එපා කියන යක්ෂණිය ඉන්නවා. ඔච්චර දරුණු විදිහට පලිගණ්ඩ ඇවිල්ලත් අවසානයේදී පින්කම කරලා බුදුරජාණන් වහන්සේට පහදවල දානි පූජා කෙරුවට පස්සේ ඒ පින්කම ගැන සතුටු වෙලා වෙනම කණ්ඩිල්ලක් නැති යක්ෂණිය ඉන්නවා. යක්කු ඉන්නවා. නමුත් මේ මිනිස්සු ඊට වඩා දුෂ්ටයි. කියන්නේ යක්කුන්ට වැඩිය මිනිස්සු ප්‍රබල දුෂ්ට මිනිස්සු මේ මහා මල ප්‍රේත මිනිස්සු ඉන්නවා. එකපාරක් ප්‍රේතියක් ඇවිස්සිලා ඒ ප්‍රේතියට මම පින් දීලා ඒක ඒකත් වීඩියෝ එකක් තියෙනවා. ඒක ඇත්තටම මේ අහන්න සලස්සන වටින එකක්. එහෙමයි. මේක 30,000කට වැඩිය ෂෙයා කරලා තිබුණා. මේ ඒක ප්‍රේත වස්තුවක් ඇත්තට වර්තමානයේ කරපු මම ප්‍රේත වස්තුව. ඒ ප්‍රේතිය මම පින් දීලා නිදහස් කරපු එක. ඒ ප්‍රේතිය කියනවා මම එහා ඔබට මොනවද මිනිස්සු ගැන කියන්න තියෙන්නේ කියලා. මිනිස්සු මානුස්ස ලෝකේ ඉන්නේ අපිට වඩා මල ප්‍රේතියෝ කිව්වා. මල ප්‍රේතියා කියනවා අපිට වඩා මල ප්‍රේතිය ඉන්නේ මානුස්ස ලෝකෙලු. ඒ වගේ මේ සිද්ධි මාර පුදුමාකාර දේවල් තියෙනවා මටම හිතා ගන්න බෑ. ඉතින් ඒගොල්ලෝ අන්තිමට ඒ දාණය අරගෙන පින් දීලා පින් ගත්තට පස්සේ බඩගිනි විපාස නැති වෙලා මට වැඳලා ඒ වෙලෙම යනවා. දැන් ওই අමනුෂ්‍යෝ එහෙම ඔබ වහන්සේගේ ප්‍රතිකර්ම එක්ක ගියා. ඒක අමනුෂ්‍යේ බන්දලා තියෙනවා නම් ඉඩාවක් විදියට මොන හරි දෙයක් අවලා තියෙනවා නම් ඒක සුද්ධ කළාට පස්සේ ආයෙත් ඒ බලපෑම එන්න පුළුවන්. ආයෙ නොඑන්න මම ආරක්ෂාවක් දෙනවා. ඒ කියන්නේ යාට ආපහු අමනුෂ්‍යන්ගේ කරදරයක් නැහැ. නෑ ආපහු එන්නේ නැති වෙන්නේ. කියන්නේ 99%ක් නොඑන්න. ආවොත් සමහරට පෙර අකුසල කර්ම එයා සංසාරේ කරගත්ත පරණ වෛරත් එක්ක આવොත් මට කරන්න දෙයක් නැහැ. දැන් බුදුහාමුදුරන්ගෙන් පිළිගන්න දේවදත්ත ආවේ. ඒ වගේ ඒම අකුසලයක් එක්කෙන එක මට නතර කරන්න බෑ. කාර්යචනී කතාවකදී ඒ වගේ බොහෝ දුරට 95%කට 98%කට වඩා එහා ආපහු නොයෙන්න විදිහට අපි ආරක්ෂාවක් දෙනවා. සමහර කෙනෙකුට ආපහු එන්න පුළුවන්. ඒක හේතු මොකක්ද කියලා හොයන්න ඕනේ එතකොට. එහෙමයි. ඉතින් මේ පැතුරුණු විශ්වයේ යම් පීඩාවකට පත් වෙලා ඉන්න ඔබට මම හිතන්නේ මේ සාකච්ඡා මාලාව ඉදිරියේදී ලොකු සහනයක් බවට පත්වේවි. ස්වාමිනාස දැන් මේ අමනුෂ්‍යයන්ගේ එන බලපෑම් අපට යම් තාක් දුරකට සමනය කරගන්නට gedara ඉඳලා ක්‍රමවේදයක් නැතිද? දැන් බුදුදහමේ සමහරු කියනවා අමනුෂ්‍යයෝ ඉන්න කෙනෙක්, අමනුෂ්‍යෙක් බැඳිච්ච කෙනෙක්, අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් එල්ල වෙන කෙනෙක් ධර්මයට කැමති නැහැ කියලා. ධර්මය ඇහෙනකොට, පිරිත් පදයක් ඇහෙනකොට, බණ පදයක් ඇහෙනකොට, gedara බුදුන් වඳිනකොට අමනුෂ්‍යය ඇවිස්සෙනවා කියලා. මේ කතාව ඔබ හංස පිළිගන්නවද? එහෙම වෙනවද? එහෙම දෙයක් තියෙනවා. දැන් උදාහරණයකට ඔය එක gedarakම හිටිය ඔය අර කියපු යක්ෂණිය ඒ gedara පිරිත් කියනකොට දත් පිටි කාගෙන පොළොව කාගෙන ඉන්නවලු. ඉන්න බෑ. ඒත් යන්නේ. ඇයි යන්නේ? ඇත්තට අර බන්ධනයක් කරපු දේ නිසා. ඒතකොට පිරිත් කියනකොට අකමැති. ඉන්න බෑ. එතකොට ඒගොල්ලන්ට අපහසු. ඒ නිසා අර ඒව නතර වෙන විදිහට වැඩ කරන අයත් ඉන්නවා. නමුත් දැන් ඔය ඇහුවනේ මේ ගෙවල් වල ඉඳලම ඒ අයටම යමක් කරගන්න පුළුවන්ද කියන එක. මේකයි කාරණේ. බොහෝ දෙනෙක් ධර්මානුකූලව ධාර්මිකව අවබෝධයෙන් ධර්මයේ හැසිරෙන අය අඩුයි. හිත දියුණු කරන අය, භාවනා කරන අය අඩුයි. භාවනා කරත් මොන දේ කරත් මේ වගේ විස කැවිලා තිබුණොත් ඒවත් කඩාකප්පල් වෙනවා. එහෙමයි. මිනිස්සු ආර්ථික ප්‍රශ්න වලින් මාර විදිහට දුක් විඳිනවා, රස්සාවල් නැති වෙනවා, සෑහෙම දෙයකින්ම පීඩාවට පත් වෙලා ඉන්නකොට මේගොල්ලන්ට තනියම සූස්සහයෙන් මේකට ප්‍රතිඵලයක් හොයාගන්නවා කියන එක ඉතාම අමාරුයි. පිරිත් දාන එක තමයි පිරිත් කියන්නේ නෑනේ, රේඩික දානවා. ඒක ලොකු ප්‍රතිඵලයක් ගන්න බෑ. එහෙනම් ඉතින් මේ ලංකාවේ මෙච්චර මේ පිරිත් ඇහැරේ නම් මේ ප්‍රශ්න තියෙන්න බෑනේ. දැන් ඔය රේඩියෝ එකේ පිරිත් යනකොට සමහර අමනුෂ්‍යෝ ඇවිස්සෙනවායි කියලා කියන අපිට අවස්ථා තියෙනවා. මොකද මේ රේඩියෝවේ ඕනතරම් පිරිත් මේ විකාශය වෙනවා. සමහර කියනවා gedara පිරිත් දාන්න බෑ. සවනස මේ මට පෞද්ගලිකවම කතා කරපු බොහෝ දෙනෙක් කියලා තිනවා රෑට පිරිත් දැම්මොත් එහෙම gedara ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒක ඇත්ත. ඒ අමනුෂ්‍යයන්ගේ බලපෑම. ඒගොල්ලන් අපහසුතාවයටපත් වෙනවා. ඒගොල්ලන්ට අමාරු ඒක දරා ගන්න. ඒ දරා ගන්න අමාරු නිසා ඒගොල්ලෝ කැමති නැහැ ඒකට.
ඒක තමයි ඒකේ ස්වභාවය. එතකොට දිගින් දිගට මේ தત્ත්වය ක්‍රියාත්මක වුණොත් එහේ මේගොල්ලෝ දැන් එතන ඉන්න බැරි නම් අපි ගොඩක් වෙලාවට කරන්නේ එතනින් අයින් වෙලා යන එකනේ. ඔව්. එහෙම යන්නේ නැද්ද මිනිස්සු? යන යත් ඇති නොයන යත් ඉන්නවා. කාගෙන ඉන්නවා. එක්කෝ එතන හොයන්න ඕනේ. ඒකයි මම කිව්වේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. මම ඔය ගිහි ජීවිත සම්බන්ධයෙන් සෑහෙන දුරට 75%කට 80%කට වඩා හොයලා තියෙන ගවේෂණය කරලා තියෙනවා. ඒ ගෙවල් වල වල්ලපු හූනියන් තියෙනවා. ඒ වගේම ගෙවල් වල මැරිච්ච ඥාතීන් ඉන්නවා. හොදට ඉන්නවා සමහරු, නරකට ඉන්නවා සමහරු, මැදිස්තයි සමහර එවපු යක්කු යක්ෂලු ඉන්නවා. ඔව්. එතකොට ඔය කාරණාත් එක්කම ඒ පවුලේ ඔක්කොටම පොඩි දරුවට පවා කවුරු හරි වටෙන් පිටේ අය එක්ක තමන්ගේම ඥාතීන් කු නැන්දම්මල මාර භයානකයි. ඒක මම වෙනම වීඩියෝ එකක් කරන්න හිතන්නේ. නැන්දම්මල කියන්නේ ඉතාම භයානකයි. මේ පුදුමාකාර විදිහට පරිගන්න මේ ඔයිනාවිස දෙනවා. එහෙමයි. එතකොට ඒක යක්ෂණියක් අපේ ආරාමයේ ඇවිස්සීලා නැන්දම්මව මරන්නම හැදුවා. මගේ දරු මේකිගේ දරුවොත් නැත් ලේටි දීලා තියෙන. දරුවොත් නැති කරා ඕකේ තමයි මට එන්න කිව්වේ. හාමුදුරුව මට එන්න කියනවා. අරකේ මම නෑ හාමුදුරුව යන්න කියනවා. අරකේ මට එන්න කියනවා. මම මොකද්ද කරන්න කියලා යක්ෂණිය අහනවා. මං කොහොමද නැන්දම්ම ආරම් ඵලයන් කියලා. මම යක්ෂණියගේ පැත්ත ගත්තා බැරිම තැන. ඒ වගේ වැලි ගහලා ඒ බරපතල යක්ෂණියෝ ඉන්නවා ප්‍රශ්න විසඳන්න බැරි තත්ත්වෙට. එතකොට ඒ වගේ තම තමන්ගෙම පවුලේ කට්ටිය මේ දේවල් කරනවා. තමන්ගෙම සමහරට තමන්ගේ අම්මා දරුවන්ට මේ විස දෙනවා. එහෙම ඉන්නවා. එහෙම තියෙනවා. සමහන්ගේ මහත්තයා නෝනට දෙනවා. නෝන මහත්තයට දෙනවා. මේගොල්ලෝ හිතන් ඉතින් මේක සෙල්ලමක් කියලා. නමුත් මේකේ මහා පුදුමාකාර විදිහට ලෙඩ වෙනවා. ප්‍රශ්න ජාලයක් ඇති වෙනවා. මේ අමනුෂ්‍යව බඳගෙන මිනිසුන්ට වගතුවක් වෙන්නේ නැහැ. ඔය හිතන දේවල් කරන්න බෑ. ගොඩක් දෙනෙක් හිතනවා මේ වශී ගුරුකම් මේ දේවල් කරලා ඉනාවිෂ දීලා මිනිස්සුෙක්ව බල්ලෝ වගේ නම්ම ගණ්ඩායි කියන දේවල් කරන්න පුළුවන් කියලා. ඒක 100%ක වගේ පොඩි ප්‍රතිශතයක්. ඒක ටික දවසයි. ඊට පස්සේ ඒක ඔක්කොම ලොකු අවුල් ජාලයක් බවට පත් වෙනවා. අවුල් ජාලයක් කියලා අන්තිමට මේ ලෙඩ තොග ලෙඩ ගොඩවල් ඊට පස්සේ කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ. රස්සාවක් හරියන්නේ නැහැ. යන යන තැන රිජෙක්ට් වෙනවා, ප්‍රතික්ෂේප වෙනවා. රට යන්න හදනවා. රට යන කතා කරුත් එහෙම රට ඉඳලා කතා කරන මට පුදුමාකාර විදියට මා රසරන වෙලා මිනිස්සු මට මෙහි ඉඳලා මුත් කරන්න බෑ. එතකොට මම කියන්නේ ඒකට වෙනම මිනිස්සුන්ගේ දැනුවත් කරන්න ඕන. රට යන්න නම් ඉස්සෙල්ලා අනිවාර්යෙන් බඩේ විසක් තියෙනවා අයින් කරගෙන යන්න කියලා. ලෝක අමාරු කරනවා රට ගියොත් එහෙම. ජොබ් නැති වෙනවා. ඊට පස්සේ හොස්පිටාල ගානේ හැම තැනම ලෙඩ හොයන්න බෑ. ඒ මේ විස කැවිලා. ඒ විතරක් මේ රට ගියාට පස්සේ රටත් මෙහෙන් ගෙන්නගෙන රටින් ඉන්න මිනිස්සුන්ටත් ඒව කවනවා. එතකොට ඒ වගේම තමයි මේ රටවලුත් ඒ තැන් තැන් වල ඕවා තියෙනවා. ඉතින් මේ මිනිස්සු ඒ කියන්නේ මේක මේ අපේ රටට විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි. මේ කොටින්ම කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ හොඳ මේ දූණු රටවලත් මේක තියෙනවා. එහෙමයි. ඔබ වහන්සේට ඒ වගේ ප්‍රතිකර්ම ගන්න අපෝයත් ඉන්නවද? ඉන්නවා. මෙහෙ දුර කැනඩාවේ ඉඳලා ටිකට් දාන් එනවා මේ ප්‍රශ්න අයින් කරගෙන සමාජලාට. එච්චර වේදම් කරන් එන මිනිස්සු වෙනවා. එච්චර මං ගැන විශ්වාසයෙන් එනවා. ඇයි හැමදේම කරලා කරලා හරියන්නේ නැතුව. එතකොට මේක පිළිබඳව මම කියන්නේ මේක ඉතාම වැදගත් මේ වැඩසටහන මිනිස්සුන් දැනුවත් වීමෙන් මේක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉනාවිෂ දෙන එක කරන්න එපා. මම කියන්නේ. කිසිම ඉනාවිෂක් දෙන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ කෑමට දාලා දෙනවද? මොකද්ද ඉනාවිෂ දෙනවා කියන්නේ? ඉනාවිෂ දෙනවා කියලා කියන්නේ ඕනම දෙයකට මතුරල බන්ධන කරන්න පුළුවන්. බත් එකට හරි, තෙල් එකට හරි, සීනි වලට හරි, මොනවට හරි. ওই ඉනාවිෂ දෙන තැන් තියෙනවනේ. ඒව කරනවනේ. එතකොට ඒ වගේ තැනකට මිනිස්සු යන්න පෙළඹෙන්නේ ගෙදර පවුලේ ප්‍රශ්නයක් ඇති වුනහම හිතනවා මට මේකට විසඳුමක්, කෙටි විසඳුමක් මොන හරි මේක ඉලාවක් දීලා හරි පාලනය කරගන්න මගිනුත් අහනවා. ඕ කොච්චර උනත් කරන්නේ මම කියනවා ඕවා කරන්නේ මම. ඔය වැඩේ කරන්න එපා. මම පැහැදිලි කරලා දෙනවා. මේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක ඊටාම මේ සරල සෙල්ලමක් කියලා. නමුත් මේකෙන් කරන්නේ මහා විනාශයක්. Tamanට ලොකු අකුසල කර්මයක්. මේ දේවල් දුන්නහම ලෙඩ වෙනවා පුදුමාකාර විදියට. ඒ කියන්නේ ගෙනහල්ලා කන්න දෙනවා. ඔව්. ඒක ඇලෙනවා බඩේ. ඒ කියන්නේ ඒ දෙනවා කියන්නේ ඒ දෙන දෙයට යකෙක් බැඳෙනවා. යක්කු බන්දලා දෙන්නේ. අමනුෂ්‍යක අනිවාර්යෙන් බැඳෙනවා. එකෙක් දෙන්නේ 3 දිනක් හරි බැඳෙනවා සමහරලාට. ඒ බැඳුනට පස්සේ සමහරලාට ළමයි ඉගෙන ගන්නෙ. ළමයින්ට බයිනවා ගහනවා මේ කරන දෙමව්පියෝ. නමුත් අවුරුදු 14 15 ළමයි හැම වෙලෙම බුදි වැඩ කරන්නේ මේ මොනවාද විභාග වලට පාඩම් කරන්නේ යන්නේ නැහැ. වැඩ කඩ කප්පල් වෙනවා. බහුතරයකට ළමයින්ට ඒ ඉනාවිස කැවිලා. ඒ දේවල් අයින් කරාට පස්සේ මුත්තට ලියනවා. මුදල් ලියලා පාස් වෙච්ච ළමයිත් ඉන්නවා. මනස ක්ලියර් වෙනවා. පුදුමාකාර විදිහට මයින්ඩ් එක ක්ලියර් වෙනවා. ඔළුව පැහැදිලි වෙනවා. හිතල වැඩක් කරන්න පුළුවන් වෙනවා. මේක පුදුමාකාර පැත්තක් තියෙන මේ විස කැවීම නිසා ලේ විස වුණාම ස්නායු පද්ධතියට හානි වෙනවා. හිතල වැඩක් කරන්න බෑ. රස්සාවක් කරගන්න බෑ. ඔක්කොම අවුල් යාලයක් වෙනවා. ඒතකොට එහෙනම් මේ දේවල් අයින් කරලා පිරිසිදු කරාට පස්සේ පුදුමාකාර විදිහට ක්ලියර් මයින්ඩ් එකකින් වැඩ කරන්න පුළුවන්. ද යම් කෙනෙක්වත් නෑ මේ අපේ ස්වාමීන් වහන්සේ කරන්නේ බිස්නස් එකක්. ඒකට තමයි මේ 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 උන්වහන්සේ මෙන්න මේ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද? මිනිස්සු කියන දේ මම කවුද කියන එක තීරණය වෙන්නේ නැහැ. මිනිස්සු ඕන එකක් කියපොදි. මම කියන්නේ මිනිස්සු ඔය කියන එක එකක් අ බිස්නස් කරනවා කියන්නේ ඕන එකක් හිතාගත්ත දේ. නමුත් මම ඇතුලේ යන ලයින් එක එකක්. එහෙමයි. ඒක දකින්න පුළුවන් වෙන්නේ ඉහළ ඉන්න අයිට විතරයි. දැන් ඔබ වහන්සේගේ මග
තව කෙනෙක් යන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ තමන් තමන්ගේම ආධ්‍යාත්මය සුවපත් කරගෙන ආධ්‍යාත්මය දියුණු කරගෙන මම මේකට මේ වගේ ප්‍රතිකර්ම කරන්නට පුළුවන් මට්ටමකට හිත හදා ගන්නවා. ඔව්. එහෙම යන්න පුළුවන්ද? ඒකට එහෙම යනවා නම් මම එක පයින් උදව් කරනවා. මොකද දැන් ඉස්සරහට මම මේ ආරාමේ කටයුතු වුණාට පස්සේ මේවා කරන්නේ කොහොමද, හිත දියුණු කරගන්නේ කොහොමද, මේ භාවනාවෙන් වැඩගන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. මේ මම ගුරු මිස්ටි තියාගන්නේ නැහැ. මට ඕනේ දැන් මං ගාවට ලෙඩ්ඩු එන්නේ ඇයි? එයාලට යාලව සුවපත් කරගන්න හැකියාවක් නැති නිසා. ඒ කියන්නේ යාලට ලෙඩක් මොකක් හරි විසක් කැවුනහම ඒක අඳුන ගන්න බෑ. ඒක අයින් කරගන්නේ කොහොමද? ඒක දන්නේ නැහැ. ඒ මොකුත් දන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් මට විස කැවිලා තියෙනවා. මම මෙච්චර මට හැකියාව තිබුණා මං හත් පාරක් කැවිච්ච කෙනෙක්. එහෙමයි. ඒ කියන්නේ මාව වට්ටන්න මගේ වැඩපිළිවෙල කඩා කප්පල් කරන්න මිනිස්සු ඊරිසියාකාරව මේ දේවල් කරනවා. මගේ අතරම ගෙනත් දීලා හතර දිනක් මට අහුණා. හතරම දෙනකොටම මට දැනුණා. ඉතින් හැමිලා මේ බල බල ගන්න බෑනේ. ඒ වගේ යමක් දැන් මට උනාට පස්සේ මාව ලෙඩ වෙනවා. මට ලෙඩ වෙච්ච එකක් මන් දෙන්නා මට මොකක්ද උනේ කියලා. බලලා මං බලනකොට තේරෙනවා මට මෙහෙම විසක් යවන කියලා. මං ඒක අයින් කරගන්නවා. අයින් කළා හොඳ කරගන්නවා. එතකොට ඒ වගේ හැමෝම හිත දියුණු කරගත්තා නම් තම තමන්ට තම තමන්ගේ ලෙඩ හොඳ කරගන්න පුළුවන්. එතකොට මේ තව කෙනෙක්ගේ පිහිට ප්‍රදාන යන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ ධර්මයේ පිහිට කරගත්තා නම් හොඳට බණ භාවනා කරලා හිත දියුණු කරගත්තා නම් මේ බොහෝ දිනකට ලෙඩ රෝග අඩු වෙනවා. ඒ වගේම තමයි සෑහෙන දියුණුවකට යන්න පුළුවන්. ඉතින් මිනිසුන්ගේ දියුණුවට බාධා කරලා තිබෙන එක පැත්තකින් නමනුෂ්‍යෝ නැත්තම් මේ මොන හරි කවුරු හරි දීලා බන්ධනයකින් විනයකින් එහෙම නැත්නම් ඉනාවකින් මේ තමයි මිනිසුන්ගේ ජීවිතේ කඩා කපල් කරපු සාධක. සෑහෙනට ඒකෙන් බලපෑමක් තියෙනවා. එතකොට ඒ වයින් ඒවට එරෙහිව නැගී සිටින්න නම් තමන් හොඳට ආධ්‍යාත්මික ශක්තියක් දියුණු කරගන්න බෑ. ඒකට බුදුදහමෙන් ප්‍රතිඵල තියෙනවා. බුදුදහම පුළුවන් අපිට බුදුරජාණන් වහන්සේ සරණ ගිහලා මේ ධර්මයේ එක සංඥාවක් අනිත්‍ය සංඥාවක්. මම අනිත්‍ය සංඥාව තමයි වැඩිපුරම වැඩි අවුරුදු 18 ඉඳලා මේ වෙනකන් එකම සංඥා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එකක් පුරුදු කරන වහන්සේ. එතකොට සියල්ල ලැබෙනවා කියලා. ඒ වගේ මොකක් හරි භාවනාවක් හරියට පුරුදු කරගත්තා නම් ඒ තුලින් ආධ්‍යාත්මික දියුණුව හැදෙනකොට ඕරයක ප්‍රබල වෙනකොට අමනුෂ්‍යෝ බය වෙනවා. සමහරවිට මල් ළඟට එනකොට එන්නේ නැහැ ළඟට එන්නේ නැහැ ලෙඩ. ඇඟින් නමුනුස්සයා පස්සට දුවනවා. සමහරු වාහනෙන් ඇවිල්ලා බැහැපු ගමන් මේ පණකටන් දුවන පාරේ. ආ ඒ දරාගෙන බැහැ. නමුනුස්සයාට තේරෙනවා මෙතන මංගාවට එන්න බයයි. ඒ කියන්නේ එතකොට ඒ මොකද? මම යකෙක් නෙමෙයිනේ. එතකොට අර පුරුදු කරගත්ත මොනවහරි ආධ්‍යාත්මික ගුණබලයක් නොපෙනෙන ලෝකෙට දැනෙනවා. එතකොට ඒගොල්ලන්ට මේකට ළඟින්න බයයි. ගිනි ජාලාවක් වගේ. ඉතින් ඒකයි මම කියන්නේ තමනුත් දිනු කරගත්තා නම් බොහෝ දුරට ඒක තමයි තමන්ට ආරක්ෂාව. එතකොට සනස් දුම් මේ මලකිය ඥාතීන් තමන්ට හිතයිෂී වෙලා තමා සමාලට අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ලම්කම නෑයෙක් වෙන්න පුළුවන්. දැන් සමහරු කියනවා ඒ බැරණ මොහොතේ ඒ ආදරය බැඳීම හානිකර වෙන්න පුළුවන් කියලා. එහෙම එහෙම එනවාද? ඒ කියන්නේ කෙනෙක් දැන් අපි දෙමව්පියන්ට සලකන්නේ බොහොම සතුටෙන්. ඒක අපේ යුතුයකමක් වගකීමක් වගේම අපි ඇත්තටම අපි මිනිසුන් විදිහට කරන වටිනාම දෙයක් ලෙස බුද්ධ දේශනාවෙත් තියෙනවා. කරමත තියාගෙන අවුරුදු 100ක් හිටියත් මදි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. දැන් එතකොට ඒ ඇලීම මත යම් නරක තැනකට ගියොත් එහෙම අමනුෂ්‍යෙක් වෙන නැත්නම් പ്രേත කොටාශයකට ගියොත් එහෙම ඒ කෙනා ඒ දරුව හොයාගෙන එනවද? ඒ දරුව හොයාගෙන ඇවිල්ලා එහෙම් බලපෑම් කරනවද? එතකොට අපිට මළගිය ඥාතීන් කියලා ඔය එන බලපෑම් තුළ අපිට එතකොට දෙමව්පියන්ට ඥාතීන්ට සලකන එක පිළිබඳව ප්‍රශ්නයක් එනවනේ. ඒක සලකන්නේ මේ ජීවිතේදීනේ. මැරුණට පස්සේ අම්මා තාත්තා නෙමෙයිනේ. ඇවෙනම සතෙක්. ওই වගේ අත්දැකීම් ඕන තරම් මට තියෙනවා. මම එක අත්දැකීමක් කියන්නම්. තාත්තා ඒ ගෙදර පවුලේ අයගේ තාත්තා මැරුණා. මැරිලා මාස 3ක් යනකොට ගෙදරට ආවා. ඇවිල්ලා ඒ තමන්ගේ දරුවෝ ඇඟේ හැප්පෙනවා. පේන් දෙනවා. මැරිලා මාස 3යි තාත්තා. ඊට පස්සේ දැන් තාත්තා කියලා පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. බයයි දැන්. දැන් එලෝ ගන්න බලි තොල් කරනවා. ඒකනේ මුලින් අර දාල යන්න එපා කියලා බදාගත්තු තාත්තා. ඒක මේක තනිකර ධර්මයේ පැත්තත් අපි කතා කරමු පස්සේ කාලෙක. මේක තනිකර බොරුවක් මේ යන්නේ. ප්‍රවැත්ම. මේ එතකොට මැරෙනකන් තාත්තා යන්න එපා කියලා කෑ ගහලා මැරිලා පේන්න මේ ඇඟේ හැප්පෙන්න මම පස්සේ බලි තොල් කරන ඉලවන්න. තාත්තා. ඒ එන්නේ ඇයි? ඉතින් ආදරෙට එන්නේ. ආ. ආදරෙට එන්නේ බලවත් අමනුස්සෙක්. ඒ කියන්නේ ඇඟට හැප්පෙන්න පේන්න තරම් එනවා කියන්නේ ආ බලවත්. එතකොට බලි තොල් කරලා ආරක්ෂාවල් කරන හැමදේම කරලා ගිහින් නැහැ. ඊට පස්සේ මාව හම්බෙන්න ආවා. මම ඊට පස්සේ හිතෙන් බැලුවා මොකද්ද මේ හේතුව ඇයි මේ යන්නේ නැත්තේ කියලා. මේ අමනුෂ්‍යයට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ තාත්තනේ බලි තොල් කරලා එළවලා හරියන්නේ නැහැ. එයාට අවශ්‍යතාවයක් තියෙනවා. බඩගිනි පිපාසයි. එයාගේ අවශ්‍යතාවය දෙන්න ඕන. එතකොට මම කිව්වා ඔයාලා කරලා තියෙන වැරදි වැඩක් එයාව ගෙන්නන්න. ගෙන්නලා ලස්සන දානේ හදලා පූජා කරලා මේ බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයා උදෙසා කියලා දානේ පූජා කරලා එයාව ඇඟට අරගෙන පූජා කරවන්න ඕන. මම කරන්නේ සාමාන්‍යයෙන් ওই පින් දෙනවා කියන කාරණේ ඇත්තටම ඒක කතා කරන පැත්තක් තියෙනවා.
පින් දෙනවා කියලා කොච්චර පින් දුන්නත් මැරිච්ච ඥාතින්ට පින් ලැබෙන්නේ නැහැ. මම වක්කීමෙන් කියන්නේ. ඒගොල්ලන්ගෙන් මම අහනවා ඒගොල්ලෝ කියනවා අපිට හම්බෙච්ච දෙයක් නැහැ කියනවා. හැබැයි ඥාති කරලා තියෙනවා පුදුමාකාර විදිහට පින්. ඒකට හේතුව තමයි අර අමනුෂ්‍ය ඥාතියට තේරෙන්නේ නැහැ පින ගන්න. ඒ නිසා තමයි මම කියන්නේ ඒ අමනුෂ්‍යව ඇඟට ගන්නවා. ගෙන්නනවා. ගෙන්නලා ඇඟට අරගෙන බණ කියලා 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 හිත හදලා හිත හදලා හිත හදලා හිත හොද්දටම එකගුණාට පස්සේ තමයි ආන්න දැන් පූජා කරන්න කියලා සංඝයා උදෙසා කියලා අතර ගන්න. එතකොට තමයි හරියටම පින පිහිටන්නේ. පුදුමාකාර විදිහට අමනුෂ්‍ය සතුට වෙනවා. මම මට මාරු විදිහට අමනුෂ්‍ය කැමති. ඇයි? මම ඒගොල්ලන්ට ඒ විදිහට හිත සතුටින් පින් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් සම්පූර්ණ ශරීරය වෙනස් වෙනවා. දිව්‍ය රූප වගේ වෙනස් වෙනවා. අර දුක්ඛිත ජීවිත නැති වෙලා බඩගිනි විපාස නැති වෙලා සම්පූර්ණ වෙනස් වෙනවා. ඊට පස්සේ මම කියන ඕන දෙයක් කරන්න ඇස් තියෙනවා. මම එහෙම කාරවත් නරකට යොමු කරන්නේ නැහැ. එච්චරම ඒගොල්ලෝ කැමති වෙනවා. ඒ පින් ලැබෙනෝනේ. ඊට පස්සේ මම අර ඒ තාත්තව ගෙන්නලා ඒ විදිහට දානේ පූජා කරාට පස්සේ එදායින් පස්සේ මම කොමඩ සත්‍ය දෙකක් ඇතුළත කතා කරලා කියන්නේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම ඒ තාත්තට කිව්වා එයා අමනුෂ්‍යයට කිව්වා වා සීමා වදිට යන්න දැන් ඔයා නැති වුණා. ඔයා ආයේ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන හිතෙන් අදිෂ්ඨාන කරන් ගිහිල්ලා පින් කරගන්න. මේ දැන් මේ දරුවන් යගේ හැප්පෙන්න දෙන්න එපා. දැන් මේගොල්ලෝ බය වෙනවා. ඔයා තේරුම් ගන්න කියලා මම හොත්තට පැහැදිලි කරලා දුන්නා මොනෝසත් ඒ කතා කරලා. ඊට පස්සේ ආ තේරුම් ගත්තා. ඊට පස්සේ මේ වෙනකන් මාසෙක ඉඳන් පස්සේ කෝල් එකක් දීලා කිව්වා අනේ හාමුදුනේ ඔබ වහන්සේට බුදු බවක් වෙනවා කිසි කරදරයක් නැහැ. සරලව ප්‍රශ්නේ විසඳුවා. සරලව විසඳන්න ඕන දැන සංකීර්ණ කරගන්න හොඳ නැහැ. එහෙමයි. ඒ නිසා හොයන්න ඕන මේකට හේතුව මොකක්ද කියලා. දැන් ඔය 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 කොට්ටාසු මෙව නැත්තම් මලගේ ඥාතීන් මිනෝනේ සෝනවාසේ ඒ ඉඩමට බැඳිලා. ඔව්. ඒ දේපලට බැඳිලා. දැන් සමහර අපි දකිනවා මම මැරුවත් මේක අතහරින්නේ නැහැ කියලා කියන මිනිස්සු ඉන්නවනේ. ඉන්නවා. ඒක මිය ගියට පස්සේ බලපෑමක් විදිහට ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉඩම ඉන්නවා. එහෙම ඉන්නවා. ඔය මේක මම මේ තව පැත්තක් මම කියවනේ ගිහි ජීවිත ගැන මම සෑහෙන් හෙව්වා කියලා. එහෙමයි. මේක ඉතාම භයානක පැත්තක්. ඊයේ පෙරේදා ආව වාහනය සෑහෙන ප්‍රශ්න තියෙනවා. වාහන වලට හුණියන් දානවා මිනිස්සු. තෙල් ටැංකියට දානවා, එන්ජින් එකට දානවා. ඒ වගේම තමයි පරණ වාහන වල මැරිච්ච අය අයිතිකාරෝ ඉන්නවා. එහෙම ඉන්නවා. ඒ වගේම තමයි සමහර වාහන වල උදේ වෙනකොට තෙල් ලීක් කරනවා. ඒකින් අයිතිකාරයා. එතකොට ඒ වගේ මේක ඒව ගොඩක් ඇක්සිඩන්ට් වෙන්නත් හේතු වාහන. මාර භයානක පැත්තක් මේක. මේක හිතාගන්න බැරි විදිහටම ඒ විදිහට බලපාලා තියෙනවා. තව චූටි කාරණයක් කියන්න ඕන. ඒතකොට මම හිතනවා මේක සම්පූර්ණ වෙයි කියලා ගොඩාක් අපි ගැඹුරට කතා කරපු දේවල් කොටස් වශයෙන් කතා කරා කියලා. ගොඩාක් පවුල් වල මැරිච්ච අය හොඳ ඥාතීන් උදව්වට ඉන්නේ. උදව්වට ඉන්නේ. උදව්වට ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ අවසාන මේ ලොකු ප්‍රශ්නයකදී අවසානයේදී බේරෙනවා. ඒ කියන්නේ මලගේ ඥාතීන්ගෙන් උදව්වක් තියෙනවා. උදව්ව තියෙනවා. ඒගොල්ලන්ට කියන්නේ ඉෂ්ට දේවතාවෝ කියලා. එක්කෝ තමන්ගේ අම්මා, තාත්තා, තමන්ගේ සහෝදරය, සහෝදරියක්, අම්මා කෙනෙක්, ඥාති කෙනෙක් පෙර ජීවිතයක හරි ඉඳලා එන මේ පිනක් තියෙන උදව්වට එන අය ඉන්නවා. ඒ කියන්නේ දෙවිවරුදේ. දෙවිවරු නෙමෙයි. මැරිච්ච සමහර අය අමනුෂ්‍යෝ. හැබැයි යමක් අනිත් සමනුෂ්‍යයන්ට වඩා මේ බඩගිනි විපාස ආදීන් දුක් විඳින්නේ නැති යමක් කරන්න පුළුවන් හයියක් තියෙන බලයක් තියෙන අය. බලගතු අය. ඔව්. බලගතු අය. ඉතින් එතකොට ඒගොල්ලොන් ආශ්‍රය කිරීම ඒගොල්ලෝ එක්ක සම්බන්ධ කිසිම හානියක් නැහැ. ඒකනේ ඉෂ්ට දේවතාවෝ කියලා කියන්නේ. ඉෂ්ට දේවතාවෝ කියලා කියන්නේ දෙවි කෙනෙක් කියන අදහසම නෙමෙයි. දෙවි උරුත් ඉන්න පුළුවන්. ඉෂ්ට දේවතාව වෙන්න පුළුවන් අමනුෂ්‍යයෙකුත් වෙන්න පුළුවන්. දැන් හැම කෙනාටම මේ ඉෂ්ට දේවතාවෝ ඉන්නවද? හැමෝටම නැහැ. හැමෝටම නැහැ. සමහර අයට ඉන්නවා. දැන් සමහර ලාවට එහෙම ඒ වරම් කියලා කතා තියෙනවා. ඔව් වරම් කතා. ඒ වරම කියලා කියන්නේ ඒ කෙනාට තමන්ගේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි පරණ මේ කෙනෙක් උදව්වට එනවා. උදව් කරනවා. මග පෙන්නනවා. පුතේ මෙහෙ කරන්න මේක කරන්න එපා මේක කරන්න එපා. සමහර විට තමන් දන්නේ නැතුවම අර මේ වැටෙන්න තියෙන වලවල් වලින් තමන් මගේ අරිනවා. ඒක කරලා තියෙන අරගෙන මෙහෙවලා. එහෙමයි. ඒ වගේ එතකොට ඒ ඉෂ්ට දේවතාවෝ ඔයගේ දැන් ඔය ලොකු බරපතල අමනුෂ්‍ය ප්‍රශ්නයකදී ඒගොල්ලන්ට ඒකට හැප්පෙන්න බැරි වුණාම සමහරවිට ඒගොල්ලන්ගේ මාගාවට එක්කන් එනවා. කතා කරලා කියනවා මේ මමයි මේ දරුවන් මෙහෙට එක්කන් ආවේ කියලා. ඒ කියන්නේ ඉෂ්ට දේවතාවෝ පවා මංගාවට එක්කන් එනවා. එහෙමයි. ඒ කියන්නේ එයාලට තේරෙනවා මම කවුද කියන එක. සාමාන්‍යයෙන් වරම් තියෙන කට්ටිය යන්නේ නැහැ ඔය මේ වැඩ කරන තැන් වලට. ඇයි ඒ වයින් හිර කරනවා කියනෝනේ. එහෙමයි. ඒත් මම කිසි කෙනෙක්ව හිර කරන්නේ නැහැ. මමත් මේ නිවන් දකින නිදහස් වෙන්න ප්‍රවිදිච්ච කෙනෙක්. ඒ අමනුෂ්‍යයන්ට තේරෙනවා මම මොකද්ද කරන්නේ. ඒ එතකොට අමනුෂ්‍යයන් බන්ධගෙන වැඩ ගැනීම හොඳ නැද්ද ස්වාමීන් වහන්සේ? බන්ධගෙන වැඩ ගන්න නැහැ තින්නෝ. ඔව්. එතකොට ඒ අමනුෂ්‍යව කැමැත්තෙන් මේනි වැඩ කරන්නේ. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. හිත දියුණු කරගත්තොත් කවුරුත් බන්ධ ගන්න ඕනේ නැහැ. හිතෙන් කතා කරම වෙනවා. උදව්වට. දැන් හිත ප්‍රබල කෙනෙකුගේ අපි හිතමුකෝ දැන් ධර්මයේ නියැලෙන කෙනෙක් ඉන්නවා බණ භාවනා කරන කෙනෙක් ඉන්නවා අනිත්‍යයට සලකන ගෞරව කරන එතකොට දම්පැන් පුද කරන සීලය ආරක්ෂා කරන පිරිස ඉන්නවා ඒ අයට ඔය බලපෑම් එන ප්‍රමාණය අඩුද? අඩුයි. එන්න බැරිද? එන්න පුළුවන්. එන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. ඒත් අර බන්ධනයක් කරලා කැවිලා දේවල් තිබුණොත් එහෙම ඒක අනිවාර්යෙන් ගලවන්න බෑ අර ඥාති බලවේගෙට. එයාට
කොච්චර අපි ධර්මික විදිහට දැන් උදාහරණයක් ගන්නකො ආනන්ද හැමතුරන්ට විස කැවුණ කියන භික්ෂුන් වහන්සේලාට ওই කියන විදිහට එදා මාර්ගඵල ලැබින්න පාව විස කැවිලා තියෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ භික්ෂුන් වහන්සේලාට රහත් උනත් ඉනා විස කැවුනොත් බඩේ ඇලෙනවා ලෙඩ වෙනවා රහත් උනත් බඩේ ඇලෙනවා මොකද හේතුව ශාරීරියට හානි වෙනවා බුදුරජාණන් රහතන් වහන්සේලාගේ ප්‍රඥාවට මියුක්තියට හානියක් වෙන්නේ නැහැ ඒක මනසේ තියෙන දෙයක් නමුත් ශාරීරිය ලෙඩ වෙනවා එතකොට ඒ ශරීර ලෙඩ වෙන්න ඒ தත්ය අයින් කරන්නම ඕන. ඒක අයින් කරොත් ලෙඩ වෙන එක නතර වෙනවා. ඒ නිසා මේ ශරීරය කියන්නේ ඊටාම ලෙඩ ගොඩක්. ඒයි බුදුරජාණන් වහන්සේ කිව්වේ රෝගයන්ට කැදල්ලක් කියලා. නේද? ඉතින් ඒ නිසා ඒ ශරීරය සුවපත් කරගන්න මේ අනවශ්‍ය විස ඉවත් කරගන්න. දැන් කන්නේ බොන්නේත් කෑම වස විස. ඒ විතර නෙමෙයි මේවා තවත් මේ බන්දලත් වස විස දෙනවා. දැන් ඔය එහෙම බන්දන්නේ නැතුව එහෙම නැතිනම් යම් ආකාරයකට කාගේවත් බලපෑමකුත් නැතිව යම් යම් ආශාවන් නිසා අමනුෂ්‍ය ලං වෙනවද මිනිස්සු අපි ඉස්සෙල්ලා කතා කරේ ඔව් එහෙම එනවා ගොඩාක් ඔය ඒ කියන්නේ ඒ වේදිය ඔබ වහන්සේ හඳුනාගෙන තිබෙන මොන මොන ආශාවල්ද එහෙම අමනුෂ්‍යයන් අපිට ප්‍රබල වශයෙන් දැනගන්න පුළුවන් කමක් ලිංගික ආශාව නිසා අමනුෂ්‍ය පස්සෙන් එනවා ඒ කාන්තාවද්ද පිරිමියද කියලා වෙනසක් නැහැ නෑ නෑ පිරිමියායට ස්ත්‍රීන් වෙනවා විය යුතු කාරණාවක් ඔව් පිරිමියායට ස්ත්‍රී අමනුෂ්‍ය වෙනවා ඔව් ඒ වගේම තමයි ස්ත්‍රී අයට පිරිමි අමනුෂ්‍ය වෙනවා විතන්නක කොහොමද කියලා බුදු කෙනෙක්ගේ අවබෝධය අපි මොනවද දන්නේ මිනිස්සු මොනවද දන්නේ බුදු කෙනෙක්ගේ අවබෝධය කොහොමදද එතකොට මේවා සෑහෙන්න කියලා තියෙනවා ඉතින් කොටිම බුදුරජාණන් වහන්සේ විනය පිටකේ කියලා තියෙනවානේ මහන්නේ මේ යක්ෂ දෝෂයක් ඇති වුණොත් ඒ කියන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට යකෙක් ආවේශ වෙලා මේ සිහි විකල් වෙලා ගිහිල්ලා මස් විකුණන තැනක ගිහිල්ලා අමු මස් කාලා අමු ලේබනවා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහින් මේ කියන භාගතුන් වහන්සේ මේ අසවල් භික්ෂුව මෙහෙම අමු මස් කාලා අමු ලේබිව්වා කියලා බුදුරණවහන්සේ කියනවා යක්ෂ දෝෂයක්. මෙතනේ අවස්ථාව සිද්ධිය හොඳට තේරුම් ගන්න. මොකද මිනිස්සු හරි බුද්ධි අඩුයි සමාජයේ. ඩග්ගල වචන වල පැටලෙනවා. වචනේ අල්ල ගන්නවා ඊට පස්සේ හරි ඊට පස්සේ අම්මෝ බුදුහාමුදුරුව මස්කණ්ඩ කිව්වද, ලේබොන්න කිව්වද, අප්පේ කියයි. අර සීලක්කන්ද හාමුදුරුවෝ කිව්වනේ කියලා. ඒ වරදවා තේරුම් ගැනීමක් ඒක. එහෙමයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද අපි ධර්මයක් කතා කරනවා. මේ සම්බන්ධ නැත්තම් මට ගොඩක් අය කියන මං කට්ටණි නෙමෙයි. මං බුදුරජාණන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ගමන යන කෙනෙක්. එහෙමයි. ඒ අතර මේ අහිංසක ජනතාව බුදුරජාන් වහන්සේව සරණ ගිය මිනිස්සු පවුනේ මේ ලෙඩ වෙලා ඉන්නවා මට දැනෙනවා මට පුළුවන් කියලා හිතෙනවා පුළුවන් නම් මේගොල්ලන් හොද කරන්න මම ඒක අහක බලන් ඉන්නකොට මට ඉන්න බෑ ඉතින් ඒ කරුණාගුණයක් නෙමෙයි ඒ හිත උණු වෙනවානේ මේ මිනිස්සු අනේ දන ගහනකොට අමාරුවෙන් දන ගහනවා ඇඟේ ඊනාවිෂ තියෙනවා යක්කු එල්ලගෙන ඉන්නවා දුකින් ඉන්නවා මේකට පිහිට වෙන්න පුළුවන් කියලා මට දැනෙනකොට මම මෙහෙම පිහිටක් වෙන එක වැරදිද අනිත් එක මම මොකද්ද කරන්නේ ඒ මිනිස්සුන්ටත් ඒ අමනුෂ්‍යයන්ට ධර්මානුකූලමනේ ඔක්කොම කරවන්නේ කිසි වැරද්දක් නැහැ නේද? ඒක නෝකේ තත්ත්වය. ඉතින් මම හිතන්නේ මේක මේ අපි ඉදිරියේදී දවස් සාකච්ඡා කරපු වහන්සේ සමගින් විශේෂයෙන්ම මේ දැන් අද අමනුෂ්‍යෝ ගැන කතා කළේ අමනුෂ්‍යෝ කිව්වහම ඉතින් එක කොට්ටාසියක් නෙවෙයි. ඒක පැතිරුණු විශයක්. බුද්ධ කාලීන සමාජෙත් එහෙම ඕනේ තරම් අපිට උදාහරණ තිබෙනවා නේද ස්වාමීනාංශ. ඒකෙන් රහතන් වහන්සේලාට වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේලාට වෙන්න පුළුවන්, ගිහි සමාජයේ මිනිසුන්ට වෙන්න පුළුවන්. අමනුෂ්‍ය නිසා එල්ලවුණු බලපෑම් පිළිබඳව බුද්ධ දේශනාවල තිබෙනවා. හැබැයි ආටානාටි සූත්‍රයේ තියෙන්නේ. ආටානාටි සූත්‍රයේ තියෙනවා. සහ එතකොට දැන් ඒ අමනුෂ්‍යෝ පළවා හරින්නට ධර්මානුකූල තවත් ක්‍රමවේද තිබෙනවාද කියලා අපිට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න පුළුවන් ඉදිරියේදී. සහ විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා ඔය පිල්ලි ගැන කතා කරන්න, කොඩි වින ගැන කතා කරන්න, හූනියම් ගැන කතා කරන්න, මේවා වෙන වෙනම අපි කතා කරන්නට ඕන දේවල්. මොකද මේවා නිසා අපි සමහර වෙලාවට දැඩිසේ අසරණ වෙන අවස්ථා තිබෙනවා. අපේ සමාජයේ එහෙම අවස්ථා තිබෙනවා. සමහරුන්ගේ දියුණුවක් නැත්තරම නැති වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නට බැරි වෙන අවස්ථා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ තියෙන අත්දැකීම් එක්ක උන්වහන්සේ ඒකයි මම හිතන්නේ මේක අර වචනාර්ථයෙන් එහාට ගිහිල්ලා වහන්සේ ක්‍රියාත්මක ප්‍රායෝගික පැත්තට යොමු වෙනවා. ඒක හරි වැදගත්. සහ ඒ සියලු දේවල් එක්ක හිතේන ධර්මානුකූල පසුබිම සමාජගත වීම අවශ්‍යමයි. ඒ කියන්නේ ධර්මයේ ලොකු රැකවරණයක් තියෙනවා මිනිස්සුන්ට නේද උන්වහන්සේ. තියෙනවා. මේ ධර්මයේ මේ බුදුහාමුදුරුවන්ගේ පිහිට ඒක මාරු විදිහට තියෙනවා. දැන් සමහරු කියනවා මේ ඕව ඇවිල්ලා හිතෙන් හදාගත්තු දේවල් කියලා. දැන් අපි දැක්කා සමාජයේ සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, තවත් විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් ඒවායේ නම් කතිකාවත් ගොඩ නැගෙනවා. ඒ වෙද්දි කියනවා ඕක මෙන්න මේ විද්‍යාත්මක මෙන්න මේ ලෙඩේ තියෙන්නේ. ඕකේ ප්‍රතිඵලය මේකයි. ඕක හදාගන්නේ හිතෙන්. එහෙම නැතිනම් ඕක මේ කවුරුත් ගෙනල්ලා අමනුෂ්‍යයෙක් ගෙනල්ලා බඳලා කරන එකක් නෙමෙයි. මේක මේ ලෙඩක්. මේ ලෙඩට බෙහෙත් තියෙනවා කියලා එහෙම කියනවා. මෙහෙමයි. එහෙම කෙනෙක් කියනවා කියලා හිතමුකෝ. එහෙම බැලුවොත් සියල්ල හිතෙන් තමයි හැදෙන්නේ. නමුත් දැන් ගින්දරත් හිතෙන් හැදෙනවා කියලා හිතනනම් ගින්දරට පැනලා බලන්න කියන්නේ. ඔය වගේ කතාවක් කියලා තිබ්බ. මම හුණීමක් ගොඩ දාපු එකක් වීඩියෝ එකක් දාලා තිබ්බහම
ඒ කමෙන්ට් එකක් දාලා තිබ්බා, අනේ පව මේ මිනිස්සු තවත් මානසිකව වැටෙනවා, ඔය ඔක්කොම අනිත්‍යයිනේ, ඇයි අනිත්‍ය ගැන කියන්නේ නැත්තේ කියලා. එතකොට ඒ මිනිස්සයා කොච්චර මෝඩද කියලා බලන්නකෝ. දැන් ගින්දරත් අනිත්‍යයි, හරිද? ගින්දරත් අනිත්‍යයි කියලා ගින්දරට පැන්නම පිච්චෙන්නේ නැද්ද? ඉතින් මේ මිනිස්සට ඒක තේරෙන්නේ නැහැ. අනිත්‍ය කියලා එයා තේරුම් ගත්ත අනිත්‍ය මොකක්ද? තේරුණාද? මම මේ හොඳට ධර්මයේ දැනගෙන මේ මට අතගහලා තියෙන්නේ. නැත්තම් අපිවත් එක අමාරු දාන්න හිතනවා. එහෙම අමාරු දාන්න හම්බෙන්නේ නැහැ, තර්ක විතර කරලා. මේ දැන් හුණියම අනිත්‍යයි නම් අනිත්‍ය හුණියම නිසා ප්‍රශ්නයක් වෙන්න බෑ කියලා නෝ කියන්නේ. ඔව්. එහෙනම් ගින්දරත් අනිත්‍යයිනේ. ගින්දර අනිත්‍ය නම් අනිත්‍ය ගින්දර නිසා පිච්චෙන්නත් බෑනේ එහෙනම්. ඒතකොට තේරුම් ගත්ත අනිත්‍ය මොකද්ද මේ මිනිස්සයා? අනිත්‍ය තේරෙන්නේ නැහැ. අනිත්‍ය සම්බන්ධයෙන් අපි හොඳට ගැඹුරට අධ්‍යයනය කරලා තියෙනවා ධර්මයේ. ඒ නිසා ඔය දේවල් ඇත්තටම ධර්මයක් එක්කම මේ පැත්තත් කතා කරන්න. හොඳයි. අදට අපිට සමුදෙන්න අපි ඊළඟ වැඩසටහනේදී ඔබට තවත් අපි ස්වාමීන් වහන්සේගෙන් මේ සම්බන්ධව අපි දැනගත යුතු දේවල් බොහොමයක් ලං කරන්න බලාපොරොත්තු වෙනවා. විතරක් නෙමෙයි, විශේෂයෙන්ම බුද්ධියෙන් තේරුම් ගන්නට හොඳ අවබෝධයක් ඇති කර ගන්නට අපිට මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන මේක ඉතාම මේ හොඳයි. දැනුවත් කරන්න මිනිස්සු ගොඩාක් දන්නේ නැහැ මේ පැත්ත. ඒ නිසා මාරු වෙටෙනවා. යම් කෙනෙක්ට ඔබ වහන්සේ හමු වෙන්නට එන්න වමනාවක් ඇති වුණොත් එහෙම මට මෙන්න මේ වගේ ලෙඩ තියෙනවා, ගැස්ට්‍රයිටිස් තියෙනවා, කාලාන්තරයක් තිස්සේ මගේ ඉරුව රදයේ තියෙනවා, හිස කෙක්කුම තියෙනවා, කාලාන්තරයක් තිස්සේ කොච්චර ප්‍රතිකර්ම කළත් හොඳ වෙන්නේ, එහෙම එන්න අදහසක් තියෙනවා නම් කොහොමද ඒ සඳහා යොමු වෙන්නට ඕන? මම දවස් කීපයක් දීලා තියෙනවා. මම නිවාඩුවක් ගන්නවා සෞන්දාංගහරුවාදා ඔය කියන විදිහට. මට තවත් දවසක් ඕන සෞන්දාංගහරුවාදා බදාදා සහ පෝය කියන දවස්වල නැතුව අනිත් දවස්වල උදේ 7:00 වෙනකොට ආවොත් මට පුළුවන් ඒ මගේ හැකි පමණින් එන හැම ලෙඩාවම බලලා මොකක්ද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ කියලා බලලා එදාම ප්‍රතිකාරයක් කරන්න. ඉතින් ඇවිල්ලා කැමති කෙනෙකුට ඒ විදිහට ප්‍රතිකාර කරගන්න පුළුවන්. සෞන්දා අඟහරුවත බදාදා සහ පෝය දින නැතුව. මේගමු කොච්චි කඩේ මූර්තාන තමයි තියෙන්නේ නේද? නිර්වාණ අරණ. අපි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න සෙනසුන. මැප් එකේ බැලුවහම හොයාගන්න පුළුවන් කියලා මැප් එකේ ගහුවා. ඒ ස්ථානයට පැමිණෙන්නට ඕන වෙලාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. උදේවරුවේ විතරයි කරන්නේ. උදේවරුවේ විතරයි කියන්නේ උදේ කියන්නේ 8ට 9ට එහෙම වෙලාවක්ද නැත්නම් ඕනම දවසක ඉස්සෙල්ලා ආවනම් හරි. හොඳයි, අපි ඔබට මේ දුරකථන අංක සිහිපත් කරන මේ අංකවලට කතා කරලා ඔබ විශේෂයෙන්ම මේ තිරේ සටහන් වෙන අංකවලට කතා කරලා ඔබගේ අවශ්‍යතාවයට ප්‍රතිකර්ම ලබා ගන්නට යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව net fm radio ඔස්සේ මේ වැඩසටහන ආනායට පුළුවන් 071 900 4945 කියන දුරකථන අංකයට කතා කරලා එවැනි තත්වයකදී තමන්ට ප්‍රතිකර්ම අවශ්‍ය නම් ඒ සඳහා යොමු වන්නට ඒ ඇරයුමත් ඔබට කරමින් අද අපේ ගෞරවනීය ආරාධනෙන් මේ වැඩසටහන වෙනුවෙන් වැඩමවා අව달 අපේ පූජනීය වන්දනීය කොච්චි කඩේ සීලකන්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා. ඉදිරියේදීත් ඔබට තවත් මෙවැනි වටිනා අර්ථවත් සහ ඔබ පෙළෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් අපි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් සමුදායත් එක්ක ඒ වගේම උන්වහන්සේ සිදු කරන්නා වූ ධර්ම කටයුතුත් සමගින් අවබෝධයෙන් ලං කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.